නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ඩ්ස් පාටි පොලිටික්ස් ආයු බෝ වේවා හැබැයි ආයු බෝ වේවා කිව්වට වැඩේ වෙන්න නම් මැදිහත්වීම් කරන්න සිද්ධ වෙනවා එක පැත්තකින් කොවිඩ් කොවිඩ් 19 විතරක් නෙමෙයි කොවිඩ් 19 වලට එහා යන වෙනත් විකෘති ව්‍යුහගත වීම ව්‍යුහාත්මක වෙනස්කම් අනිත් පැත්තෙන් කොළඹ වරාය නගරය එක වගේ මනතුරු දෙකක් රට ජාති ඉදිරියේ තියෙනවා ජාතිය කිව්වම යලි හකුළුවා ගන්න එපා ශ්‍රී ලාංකේය ජාතිය ජාතික රාජ්‍යයට ඉදිරි භූදේශපාලනික ආක්‍රමණයක් තියෙනවා චීනය ඉන්දියාව ඇමරිකාව එක දිගටම අපි මේ ගැන කතා කරනවා අලුත්ම තත්ත්වය කුමක්ද අද සංවාදයේ ටිකක් වෙනස් මගේ වම්පසින් වෛද්‍ය නලින්ද ජයතිස් අයබෝන් අයබෝන් ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ නායකින් දෙදෙනෙක් දකුණු පසින් නීතිඥ සුනිල් වටකල අයබෝන් දැන් කොයි පැත්තෙන්ද පටන් ගන්න කියලා මම කල්පනා කරා අපි කොයිඩ් වලින් පටන් ගමු කොවිඩ් ඔබ හිතන විදිහට දැන් මගේ අමු යෝජනාව තමයි ලෝකේ පුරාම වගේ අපේ රටෙත් කොවිඩ් ප්‍රශ්නය තියෙනවා එන්නේ උත්සන්න වෙනවා පොකුරු හැදෙන ඔක්කොමත් හරි අර PCR ඇන්ටිජන් මාෆියාවක් ක්‍රියාත්මක වුණා ඒ වැඩ ටිකත් එහෙමම තියෙනවා ධම්මික පැණිය දක්වා කතා වෙනම ඒ අස්සේ කොළඹ වරාය නගරය වෙනුවෙන් මැදිණියත් මේ මැද්ද එනවා ඒ වෙනුවෙන් හදිසියෙම නිකන් හිතාමතා කෘත්‍රිම තත්ත්වයක් නිර්මාණය කරාද සංවිධානාත්මකව ද චාප ආණ්ඩුවට එහෙම වුණාවක් තියෙන්න පුළුවන් මොකද මේ ආණ්ඩුවල හැසිරීම ගත්තට පස්සේ වෙනි තක්කඩි දේශපාලනයක් ආණ්ඩුවක් නොකරයි කියලා හිතන්න බෑ නමුත් ඇත්තටම දැන් කොවිඩ් ඊටාම භයානක වශයෙන් මේ සමාජෙ පැතිරලා තියෙනවා දැන් මම හිතන්නේ මෙහෙමයි මේක අපිට දැන් අලුත් නෑනේ कोविड लंकावट ऐविल्ला मास दा हतरा गत वेनो पालवनी रेल आपवेलावे आंडुवा क्यूवा मेक अपि अलुत रटटत् अलुत् लोकेटत् अलुत् एक निसा अपिट अद्दकीम नै मे गन क्यूवा हरि हरि अपि एक पिलिगमुको एके अद्दकीम अनुव तमै इसराट यंडवे ईट पस्से देवनी रेल आवा एतोट देवनी रेल ताम आरंभुने कोहिंद कियला रट दन्ने नैने सीआईडी के परीक्षण कंडायम हयक यवलत् होया गंड बेरूना मेके मूल कोतन किया अदेन को अदत् हमेन रोगी आंडव कोतन दे कोविड रोगी आसाध्य दाने मिनुअंगूड पकुर प्याली गुड़ पकुर दिन लोके तीन मंगे दिन लोकम पकुर तम मिनियांगूट मुनियांगूड प्याली गुड़ पकुर ऐ आंड मेम करउंट देवनी रेल दो मुनावती बुना रोगे समाजगत न्याय के लिए तहवर करा सौख्यांश उच्चर की मेक समाजगत न्याय के आंडू पीली न्याय तो समाजगत उनोत् प्रश्न दिबेन्नी समाजगत उना कि आंडू पिलिगत्तो प्रतिकर्मय तमय रटें कोटसक्कारी मूल रटमारी वहल दानिक जनाधिपत सूदान एनिसा ओन केनो समाजगत ने ओन केने मिनवांगोड़ प्यालीगोड़ पकुरी आसादिते ईलंगट दैन तुंगनी के अविलती अत्र हितान दंगोय मै दीन संबंध कल गत्तो मै दहनमे हवस සියලුම දේශපාලන පක්ෂ එකතු කරලා පොලිස් මූලස්ථානයේ විසී සාකච්ඡාවක් කරා අප්‍රිල් සමන් අප්‍රිල් 19 අප්‍රිල් 19 සාකච්ඡාවක් කරා අප්‍රිල් 19 හවස ඒ සාකච්ඡාව මොකටද කරේ මේ දිනේ පවත්වන්න මේ දිනේ පවත්වන දේශපාලන පක්ෂවලට පිටරි බෙදලා දෙන්න හරිද එතකොට මේ කොවිඩ් ගැන පොලිසිය පැත්තෙන් මුකුත් කිව්වේ නැහැ පොලිසිය කියලා කියන්නේ එතන නියෝජනය කරන්නේ රජයනේ ඊළඟට අප්‍රිල් 20 හවස තිබ්බ සාකච්ඡාවට කැඳෙව්වා දේශපාලන පක්ෂ सामान्य महाजनता मे दंग मेचर रोगे पैतिर उन्नोतर तम प्रश्न आवे अत्र अपे समाज तुले वसंगते तिबुना वेच्चदे तमाइ आंडु नोसल कहरिया PCR करेने वे PCR परीक्षण प्रतिपल आसाध्यान सीएट सीट अडूने आसाध्यान PCR अड़ कर आंडु रोमना तिबुना कि दंग अपे रटे रोगे शीघ्र अडुन कि एक जनाधिपति पेन्नुआ जनाधिपति वरिया सत्य हेमसेन सुराधाम गमग्गाने गम समग पी सदर एक दास गान मिनसुकत्वेनो जनाधिपति वरिया तुम्हें सौख्य रक्षा मीटरे पार्थ इन्नवा अब यार अहिंसक मिनसु
මිලිමීටරේ පරතරෙන් තමයි ඉන්නේ. හරිද? එහෙම යනකොට ජනතාවට මේක හැමදාම පේනවා. ඉතින් ජනතාව කල්පනා කරා ජනාධිපතිතුමත් යන රැස්වීම මෙහෙම ඉන්නවනම් එහෙම අපි මොකද මේ පමුණුවේ රෙදි ගන්න ගියාම වෙන්නේ? නේ පොඩි වීක් මේ දවස් දෙක තුනක් දාලා දරුවොත් එක්ක නුවරලි ගියා පස්සේ මොකද වෙන්නේ? හෝටන් ප්ලේස් ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා මිනිස්සු කල්පනා කරා. අවුරුදු සෝ තැන් තැන් වල තිබ්බා. ඒක මම ජනතාවට දොස් කියන්නේ නැහැ. මොකද දන්නවද? ආණ්ඩුව එවැනි දෙයක් කරාට කමක් නැහැ කියලා පෙන්නවා. අනිත් එක මෙහෙමනේ දැන් ඔය කොවිඩ් මර්ධන මධ්‍යස්ථානයක් හැදුවනේ හමුදාපතිවරගේ මූලිකත්වයෙන්. අපි අහනවා පහුගිය කාලේ කීසරක් එක්ක ඇඳුණාද කියලා. හරි. ඉතින් මෙහෙම තමයි රටේ සිද්ධ වුනේ. ඒ විතරක් නෙවෙයි පහුගිය සිකුරාදා සෞඛ්‍යංශ ගියේ ඒ කොවිඩ් මර්ධන මධ්‍යස්ථාන රැස්වීමට රට වහන්න කියලා යෝජනාව අරගෙන. එවැනි තත්ත්වයක රට තිබුණේ. අඩුගානේ සෞඛ්‍යංශ ඉල්ලා හිටියා සෙනසුරාදා ඉරිදා සඳුද රට වහන්න කියලා. හැබැයි සෞඛ්‍යංශ නෙමේ කොවිඩ් වසංගතයේදී තීන්දුව ගැනීමේ මූලික වෙන්න ඕන. එතෙන්දී තීන්දුව කරා වහන්නේ නැහැ කියලා. එළියට ඇවිල්ලා කොවිඩ් අමාත්‍යංශය බාරව ඉන්න රාජ්‍ය අමති නිය සුදර්ශන ප්‍රනාන්දු පුල්ලේ. ඇගේ විශේෂත්වය තමයි ඇයි සීතාරම් පොළ වගේවත් චන්න ජයසුමන වගේවත් නෙවෙයි. ඇයගේ විෂය තමයි මේ ප්‍රජා සෞ වෛද්‍ය වේදේ කමිටි මෙඩිසින්. හරිද? ඒකේ අධ්‍යක්ෂකම් තියෙන කෙනෙක්. විසඤ්ඤ වෛද්‍යවරියක්. ඇය එළියට ඇවිල්ලා කිව්වේ මොකද්ද? අපේ යෝජනාව පරාද වුණා. අපේ යෝජනාව සම්මත වුණේ නැහැ. ඒ කියන්නේ මොකද? සෞඛ්‍යංශ වලින් එතනට ගෙනච්ච යෝජනාවක් රට අඩු ගානේ දවස් 3කට වහන්න කියලා ඒ යෝජනාව ගණන් ගත්තේවත් නැහැ. එතකොට සෞඛ්‍යංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මතය අභිභවා කොවිඩ් මාධ්‍ය මධ්‍යස්ථානයේදී කොවිඩ් මර්ධන මධ්‍යස්ථානයේම තීන්දුව ගන්න පුළුවන් කාටද? මම හිතනවා හමුදාපතිරට තනියෙන් බෑ. හමුදාපති තීන්දුව ගන්න ඕන. මේක වල බුද්ධංශ තොරතුරු මත නෙවෙයිනේ. සෞඛ්‍යංශ මෙහෙම කියද්දි හමුදාපතිර එහෙම තීන්දුවක් ගන්න හයිය ඉන්නේ කාගෙන්ද? ජනාධිපතිවරයාගෙන්. ඒ නිසා මේක ඇත්තටම ගත්තොත් එහෙම මේ තත්ත්වයට සම්පූර්ණ ජනාධිපතිරවක් කියන්නට ඕන. පළවෙනි කොවිඩ් රැල්ල ආපු වෙලාවේදී අපිට මේක යම් ප්‍රමාණයකට පාලනය කරන්න පුළුවන් වුණානේ. පාලනය කිරීමේ ක්‍රෙඩිට් එක කාටවත් දුන්නේ නැහැනේ. එතුමම ගත්තනේ තනියෙන් ජනාධිපතිතුමා ගත්තා. මේ තරම් රෝගීන් දැන් 1000ම හිතනවා මෙහෙමයි. හරියට PCR කරොත් දවසකට 2000 3000 වාර්තා වෙන තත්ත්වයක් රටේ තියෙනවා. හරිද? හැමතැනම වාර්තා වෙනවා. PCR කරත් නම් මොකද වෙන්නේ? ඔබ හොඳට හොයලා බලන්න. දැන් අහඹු PCR පරීක්ෂණ වලට වඩා කරන්නේ ඉලක්කගත PCR පරීක්ෂණ. ඒ කියන්නේ කවුරුහරි ගෙලෙඩියක් පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා මට මෙහෙම රෝග ලක්ෂණ තියෙනවා කියලා. එතකොට MOH එකෙන් ඇවිල්ලා PCR එක sample එක අරන් යනවා. ඔය හැමතැනකම PCR sample අරන් ගියාට පස්සේදී ඒ පුද්ගලයාට ඒ පුද්ගලයා නිරුපත්ත කරලා තියන්නේ නැහැ. රෝග ලක්ෂණ තියෙන කෙනත් ඕනතරම් සැරිසරන්න තමයි ඉඩ දීලා තියෙන්නේ. PCR පරීක්ෂණ ප්‍රතිඵලනේ දවස් 3-4ක් යනවා. එතකොට මේක ව්‍යාප්තිලා ඉවරයි. ඉතින් මේ දැන් මේ තිබෙන්නේ මොකද්ද? කොවිඩ් මර්ධනය කියන එක වසංගත රෝග විද්‍යාංශයෙන් සෞඛ්‍යංශයෙන් ගලවලා වෙන කණ්ඩායමක් විසින් තමයි මේක පාලනය කරන්නේ. දේශපාලන උද්දච්චකම් විසින් තමයි මෙතරම් දුරට මේක පැතිරලා තිබෙන්නේ. ඒ නිසා මේ අසමත්කමට නම් වෙන කවුරුත් නෙවෙයි ජනාධිපතිවරයාම තමයි වාක් කියන්නට ඕන. දැන් අර කොවිඩ් කතාවට නැවත එනවා. ඊට සමාන්තර ඔබෙන් එක දිගටම ප්‍රශ්න කරන්න නියමිත ප්‍රශ්නයක් තියෙන හේතුව අපි දෙන්න අර එදා කරපු වැඩසටහනේ හඬ ප්‍රශ්නයක් ආවා. තාක්ෂණික ගැටලුවක්. ඒ කාරණාත් ඔළුවේ තියාගෙන අවශ්‍ය තැන්වලදී ආයිත් පරක් ඒවා බ්‍රීෆ් කරමු. මේ කොවිඩ් 19 ප්‍රශ්නයටත් සමාන්තරව මේ ප්‍රශ්නෙ ඔබෙන් අහන්නේ දිගින් දිගටම කොළඹ වරාය නගරයට අදාළව ඉදිරිපත් කරනු මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දැන් කතානායකවරයාට රහසිගතව හොරෙන් වගේ දෙන්න නියමිතයිමනේ කියවෙන්නේ. ඔබට අනුව ඒ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇදෙන මේ නෛතික තත්ත්වය කොළඹ වරාය නගරයට අදාළ කොහොමද දැන් කියවගන්නේ ඔබ මේ ගෙවිගේ දිනත් එක්කම? මං හිතන්නේ අවසන් දිනේ ඒ සාකච්ඡාවටත් මං සම්බන්ධ වුණා ශ්‍රේෂ්ඨාධිකරණේ. ඒකෙදි මේ නීති ශාස්ත්‍රයේ ඒ වගේම එක බලන් හිටපු පිරිසක් ඉන්නවනේ. ඒ ඇයට යාපාර වෙනද පනත් කැටුම් පතක් කිව්වහම නිකන් මේක කියව ගන්නවා. මේක මෙතනින් සම්බන්ධතාවයක් තියෙනවා අණ්ඩුකම ව්‍යවස්ථාවට. ඔහොම කියන පොඩි සරල බවක් තිබුණා. දැන් මේකේ මේ පනත් කැටුම් පතේ පිටු 73ක් තිබුණා. වගන්ති ප්‍රමාණයකුත් තිබුණා. ඒ වගන්තිවල නොගැලපීමක්. දැන් පළවෙනි වගන්තිය දෙවෙනි වගන්තිය තුන්වෙනි වගන්තිය කියලා ගලා යෑමක් නැහැ. ඒක තුළ කියවන්න නීරසකමක්. අපි සමහරු කියලා නීතිමාන මම කියෙව්වා මොකුත් අදහසක් ඔළුවට ආවේ නැහැ කියලා. ඉතින් එහෙම ප්‍රශ්නයක් තිබුණා. හැබැයි මේ නොගැලපීම අස්සේ
ලොකු භයානකකමක් නොගැලපීම අස්සේ රටේ බිම්කට දීමට අදාළව ලොකු ගැළපීමක් කරගෙන තිබුණා කියලා අන්තිමට තේරුණේ විශේෂයෙන් මේ අන්තිම දවසේ ඔබට කියනවා මට හරි පුදුම සිද්ධියක් මම දැක්කා දැන් එතන මේ අන්තිම දවසේ යනකොට මේ පනත දැන් මූලික විරෝධතාවයක් නැගලා තිබුණ පනතට අනුව ඒක අඩුම තරමින් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කරලා සභාගත කරන්න සුදුසු ලියවිල්ලක් නෙවෙයි කියලා. ඒකට ප්‍රධානම තර්කයේ පැන නැගුණේ වරාය නගරයේ කියන බිම්කඩ පළාත් සභාවකට අයිති ඔය මොනව කොහොම තර්ක ගෙනාවත් ඒක පළාත් සභා භූමියක්. එතකොට මේ පළාත් සභා භූමිය අයිති වෙන්නේ පළාත් සභාවකට බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 ජී වගන්ති යටතේ වගන්තියක් තියෙනවායි කියලා. රටේ ජනාධිපතිවරයා එවැනි අවස්ථාවල්වල පළාත් සභා නමින් කරුණු විමසන්න ඕන කරුණු විමසලා ඒ කරුණු සම්බන්ධන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒක මූලික ඒක මැන්ඩටරි ප්‍රොවිෂන් කියලා කියන්නේ විධානාත්මක ප්‍රොවිෂන් එකක් ඒක. ඒක කළලා තිබුණේ නැහැ. ඒකට උත්තරේ හැටියට රජයේ පැත්තෙන් දැක්වේ දැන් පළාත් සභා නැහැ. හැබැයි ඒක වැරදි අමු නීති තර්කයක් පළාත් සභා ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුකාරයගෙන් විධායක එක ඉන්නව එතන එතකොට ඒකට ක්‍රමවේදයක් ඒ පළාත් සභා නැහැ කියන එකෙන් රිංගලා මෙවැනි වැඩක් කිරීම මූලික නෛතික සිද්ධාන්තයට වටහැනි කියලා කොහොමදත් ඒ තර්කයක් විදිහට තිබුණා අපි දන්නේ නැහැ සුප්‍රීම කෝට්ටේ මොනව කරයිද කියලා ඒක එහෙම තියෙද්දි පස්වෙනි දවසේ යද්දී දින පහක් එක දිගට ඇව්වා සිකුරාදා දවසේ යද්දී එතන තිබුණා පොඩි ස්වරූපයක් මේ ඔබට අහන්න ඇති අතරමැදි පෙස්සංකරුවෝ කියලා ඉදිරිපත් වුණා සෙට් එකක් බැස්සා අතරමැදි සෙට් එකක් බැහැලා නීතිපතිවරයාත් ඉන්නවා අපිත් ඉන්නවා සෙස් අධිකරණ විනිශ්චයකාරවරුත් ඉන්නවා ඔවුන් දැන් මේක මේ හදනවා සංශෝධන දැන් මේ වචනේට මෙතන ටැක්සස් නෙවෙයි චාර්ජස් කියලා දාමු අපි ඔව් දාන්න කපන්න චාර්ජස් කියලා දාන්න හරි ඒ විදිහට දැන් මේක යනවා දැන් අත් වශයෙන්ම මේකේ ගරුත්වය මොන වුණත් මම ඉතින් විජේදාස රාජපක්ෂ මහත්තයා දෙනවා අපි මම එක ළඟ වාඩිලා හිටියේ ඔව් එක පාට නැගිටලා කිව්වා එක දෙයක් විවෘත අධිකරණය ගරු උතුමා ඉංග්‍රීසියෙන් කිව්වේ මොකක්ද මේ පිස්සුව අපි කවදාකවත් මෙවැනි වාතාවරණයක් මේ උසාවියේ දැකලා නැහැ දැන් රටේ ඉන්නේ එක නීතිපතිවරයයි. ඒ නීතිපතිවරයා ගේන යෝජනාවක් හෝ යෝජනාවක් අපි අහන්න ලෑස්ති. මොකද රටට ඉන්නේ එක නීතිපති දෙපාර්තමේන්තුවයි. මේකේ කිසියම් කාලයක ඉඳන් ගෞරවයක් රැකගෙන තිබුණා. නමුත් ඒකේ ගෞරවයේ පිළිබඳ ගැටලුවක් ආවා. ඒ මොනවා වුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපිට ගරුත්වයක් තියෙනවා නීතිපතිවරයාට. නීතිපතිවරයා ඔබතුමන්ලා අමතලා යමක් කියනවා නම් අපි අහගෙන ඉන්නවා. හැබැයි මොකද්ද මහා භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යෝජනා ගේනවා අපි දැකලා නැහැ මීට කලින් මේ උසාවියල්වලදී SD ඇප්ලිකේෂන් එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතකට අදාළ ඇප්ලිකේෂන් එක මහා භාණ්ඩාගාරයේ ලේකම් මුදල් අමාත්‍යාංශයේ ලේකම් යෝජනා ගේනවා මේ නීතිඥවරෙක් මාර්ගෙන් ගේනවා ජනාධිපති ලේකම්වරයා තව නීතිඥවරයෙක් දාලා පැය පහක කාලයක් මෙයක් ගරු අධිකරණේ ගත්තා එතකොට එයත් යෝජනා ගේනවා දැන් මෙවැනි යෝජනා ඔබතුමන්ලා අහනවද මේ යෝජනා ඔබතුමන්ලා ගන්නවද හරි ගන්නවා නම් අපිට ලොකු තර්ක ටිකක් තියෙනවා හරි ඒකින්ද මේක මේ සිස්ටම් එකේ මොනවා වුණත් යම් යම් දේවල් රැකගෙන ආවා ඒ රැකගෙන ආපු ටික පිළිබඳව මට අද ගැටලුවක් තියෙනවා හරිද සාකච්ඡාව අසමත්ය ඕපන් කෑ ගහලා කිව්වා ඉතින් මෙහෙමනම් මේ SD ඇප්ලිකේෂන් මේක එයා විශ්වාස කරනවායි කියලා ඉන් ලෙමිනේ ඒකට කියන වචනය මේක ඩිස්මිස් වෙන්න ඕන පනතක් ඇත්ත වශයෙන්ම මේක මූලික කාරණා සම්පූර්ණ කරලා නැහැ ඒක අපි පැස්සම් කරු විදියට ඔබතුමන්ලා අමතලා කියලා තිය ප්‍රකාශ කරලා තිනවා හැබැයි එහෙම දීච්ච වටපිටාවක් ඇතුලේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇවිල්ලා කියනවා නම් මේක ඇල්ල දාන්න කියලා ඔබතුමන්ලා හුඟක් දෙනවද ඒකට ඉතින් ඒ වගේ සංවාදයක් මතුවෙච්ච මොහොතක් ඔබ විශ්වාස කරන්න චාපා එක්තරා විනිශ්චකාර එතන විජේදාස රාජපක්ෂ ඇත්තද වගේ හිතෙනවනේ මට ඒක දැන් මම කියන්නේ
යම් යම් දේවල් මිනිස්සුන්ට එක එක රංගපෑමනොත් ඇති මේවා ඇති නමුත් යථාර්ථයක් මම මට හිතන යථාර්ථයක් ඔහු ප්‍රකාශ කරනවා නම් ඒකේ යථාර්ථයක්ම විවෘත අධිකරණයක් ඇතුලේ ඒක උනාට පස්සේ ඒක මට මටත් ඒක සලකා බැලිය යුතුයි කියලා මට හිතුණා මොකද ඒකට හේතුව තමයි මගේ ඇඟ මගේ ශරීර භාෂාව මට අල්ලන්නෙම නෑ එතන ඒ ඒ ඒ වෙච්ච ජවනිකාදී බලාගෙන මට ඉන්න බෑ නමුත් අපි ඔබ දන්නවා යම් යම් ජූනියර් සීනියර් කන් තිනෝ ඕකේ ඉතින් අපිත් පෙනී හිටින එකේ යම් යම් ප්‍රශ්න තියෙනවා ඒක ඒක ඔහුගෙන් ප්‍රකාශ වුණා ඒ සතර මට තියෙනවා ඔබට දැනෙන දේ විජිතාසහා ප්‍රකාශයටපත් වෙනවා මට ඔහු එකපාරට නැගිටලා කෑ ගැහුවා හරිද ඉතින් මේ ඒ ඒ ඒ ඒකයි ගරුත්වය ඔහුට යනවන යන්න ඕන ඒක ඉතින් ඒක නිසා අප මම කියන්නේ ඒ වෙලාවේ මේ 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 ප්‍රශ්න අසාධාරණ ප්‍රශ්නයක් ඒ වුණාට ඔබ නීතිඥවරයෙක් නිසා මම අහන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ වගේ වෙලාවක ඒ මොහොතේ වගේ නෙමෙයි මේ මොහොතේ විජිදාස රාජපක්ෂගේ ඉදිරිපත් කිරීමට කොයි වගේ ප්‍රතිචාරයක් දක්වන්නේ අත් වශයෙන්ම වුන් ඕන් ගිල්ටි කියලා තියෙන්නේ හරි වරදකාරී විචිදේ කියන්නේ යම් කිසි එහෙමම ඒ යම් ගේද උට කිසිවක් ප්‍රකාශ කළේ නැහැ නෑ නෑ අපි මේ බැලුවේ මේකේ ඒකේ යම් මොනහරි තියනවනම් හංගද අපි නීතිපතිවරයාගේ දේවල් තමයි අපි ගන්නේ එහෙම කියන ප්‍රකාශයකුත් කරලා කිසිදු ආකාරයක විරෝධාකල්පයක් ඒ පංචපුද්ගල මණ්ඩලෙම නැගුණේ නෑ ඌට ඉතින් ඒකත් එක්ක තේරුම් ගන්න පුළුවන් දේවල් ටිකක් තිබුණා ඉතින් ඒක නිසා මම කියන්නේ මේක කල්පනා වෙන්න ඕන එකක් දැන් මට බය හිතෙනවා මට පීබි ජයසුන්දරගේ මුණ මතක් වෙනවා එස්ආර් ආටිගල මතක් වෙනවා රොමේෂ් ඩිසිල් අපි හිතමු යාගේ වෘත්තිය කෙරුවේ කියලා මේ සියලු මූණු එක අධිකරණයේ මැද්දේ හැසිරීම බය හිතෙනවා මට ඊළඟ තත්ත්වය ඊළඟ තත්ත්වය ගත්තාම අවසානේ දැන් මේ දැන් පෙස්සම අවසන් කරන්න හදන්නේ ඒ පස්වෙනි දවසේ ඔව් පස්වෙනි දවසේ හවස 4:20 යි වෙලාව අවසන් කරන්න හදන්නේ ජනන්ද සිල්වා විනිශ්චකාරතුමා නීතිපතිවරයාගෙන් ප්‍රශ්න දෙකක් නැගුවා නීතිපතිවරයාද නියෝජිතවරියද සොලිසිටර් ජෙනරාල් වරියද සොලිසිටර් ජෙනරාල් වරියගෙන් ප්‍රශ්න දෙකක් නැගුවා විශේෂයෙන්ම මේ පනත් ඔකේ උපලේඛනයේ ඇතුලේ දෙවෙනි වර්ගයේ පනත් ඔක්කොම නිදහස් කරලා තිබුණා ඒ නිදහස් කිරීමට අදාළව නීතිපතිවරයාගෙන් ඇහුවා ඔබ කොහොමද මේ උපලේඛනයේ ඇතුලේ මේ පනත් නිදහස් කරාට පස්සේ ඒ පනත් වල සම්පූර්ණ නිහඬියාවක් වෙනවද මොකක්ද දැන් රේගුව අහිමි වෙච්ච තැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අහිමි වෙච්ච තැන කොළඹ නගර සභා පනත සම්පූර්ණයෙන්ම ඕෆ් වෙච්ච වෙලාවක මේකේ ක්‍රියාත්මක භාවිතයට අදාළ ප්‍රශ්නයක් නැගුවා හත්තසම චාප දෙන්න උත්තර නැහැ ඒක මම ලිඛිත දේශන වලින් දෙන්නම් කිව්වා. හරිද? ඒක දෙනවදා කාගෙන ඒක මම ලිඛිත දේශන වලින් දෙන්නම් කිව්වා. ඇය ඇඹරුණා. එතකොට ඒක මම ලිඛිත දේශන වලින් දෙන්න බලන්නම් කියලා කිව්වා. ඉතින් මේ අවසාන තප්පරයේ නොවිසිඳුණු යම් මොකක් හරි ප්‍රශ්නයකදීනේ නොවිසිඳුණු කාරණයක් එක තමයි සියලු නඩුපත් වැහුවේ. අද ඉතින් අපි ගිහිලා ලිඛිත දේශන ගොනු කර හાર્ඩ් කොපි එක. එතකොට ඒකත් එක දැන් හෙට හොවනිද්දා ඒක නිත් කතානායකවරයා වෙත යාවි. කොහොමදත් මේකේ අවසාන පොඩි පෙළ ගැස්මකට තියෙන්නේ මේ කරපු වැඩේ, මේ කරන්න ගියපු වැඩේ නීති අර්ථයෙන් ගත්තොත් ආණ්ඩුකම ව්‍යවස්ථාවට ඇත්ත පටහැනි තත්ත්වයක් තියෙනවා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකාවිය කියන විශ්වාසය තියෙනවා. හැබැයි චාපා මේ සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට විසඳන්න පුළුවන් ඒව නෙවෙයි. ඊට එහා ගියපු දේශපාලන කතිකාවතක් ඇති කරගන්න ඕන දේවල්. මොකද ප්‍රතිපත්තිමය කාරණයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්න කරන්නේ නැහැ. එතන බලන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවද නැද්ද? ආණ්ඩුක ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවද නැද්ද කියන කතාව. ඊතුරු සියලු මේ රට දෙනවද නැද්ද? කෑලික කැබලි කරනවද? ඒ සියලු දේ ඊතුරු වෙන්නේ දේශපාලනයට. මම හිතන්නේ මේ දේශපාලනය විසින් ඒක කළා කියලා. අපි එතනට නැවත එනවා. දැන් ඔබෙන් වැදගත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා මේ කතාවටත් අදාළ. මේක තමයි සන්දර්භය. හැබැයි අර කොවිඩ් කතාවට සම්බන්ධව ඔබට දැන් පුළුවන් දෙන්නටම සහභාගී වෙන්න. මගේ ප්‍රශ්නේ දැන් ඔබ කියන්නේ මේ සියලු වැඩ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කරනවා වගේ නේ කියන්නේ දැන් මේ
ඒකාධිපති වගේ කියලානේ බොහොය කියන්නේ මම දැක එක වීඩියෝ සටහනක් තියෙන කවුරු හරි විපක්ෂයකින් හදලා ඔබේ කණ්ඩායමෙන් දන්නෙත් නෑ මේ අර හිට්ලර්ට ඩබ් කරලා ඒ කියන්නේ හිට්ලර්ගේ අවසාන ජවනිකාවකට ඩබ් කරලා කවුරු හරි දැන් මගේ ප්‍රශ්නය ඇත්තටම ගෝඨාභය රාජපක්ෂට කේන්ද්‍රීයව මේ දේවල් වෙනවද කණ්ඩායම් කීපයක් ඇතුලේ ඔපරේට් වෙනවද ඒ කියන්නේ උදාහරණයක් විදිහට අමුගේ මහවුත් බැසිල් රාජපක්ෂ වෙනම බල කේන්ද්‍රයක් හදාගෙන ඌට ඕනේව කරනවා ඒ ඇස්සේ සබ් බල කේන්ද්‍රයක් හදාගෙන උප එකක් හදාගෙන පී විජයසුන්දර වෙනම අර එස්ආර් ආටිගල් වෙනම එහෙම එහෙම මහින්ද රාජපක්ෂ වෙනම එහෙමද කේන්ද්‍රීය වැඩක්ද මේ වෙන්නේ අර ආර් ප්‍රේමදාසගේ කාලේ වගේ චාපවම හිතන්නේ ඔය බැසිල් චමල් මහින්ද නාමල් ඔය පවුලේ මැදිහත් වෙන්නේ තමන්ගේ පවුලට බලය තබා ගැනීමේ කාර්යයේදී හැබැයි ආර්ථික සම්බන්ධ දේවල් රාජතාන්ත්‍රික කටයුතු සම්බන්ධ දේවල් ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සම්බන්ධ දේවල් වලදී තීරණ ගැනීමේදී ඍජුවම මැදිහත් වෙන්නේ ජනාධිපතිවරයා සහ ඉතාම සීමිත කණ්ඩායමක්. ඒක හරි පැහැදිලි. ඒක සමහරලාවට කැබිනට් මණ්ඩලයක් නෙවෙයි. ආණ්ඩු පක්ෂ නම් කොහොමත් නෙවෙයි. සමහරලාවට කැබිනට් මණ්ඩලයක් නෙවෙයි. කැබිනට් මණ්ඩලයේ තියෙන නිකන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවට අතොස්සලා අනුමත කරන එක විතරයි. මේක තීන්දු ගන්න එතන. මොකද දැන් 2000 ඔබ කියන්නේ ඉහළ මට්ටමේ දේවල් වෙන්නේ එහෙමයි කියන්නේ. අනිවාර්යෙන්. ඒ කියන්නේ අපේ රටේ මේ ජනවරම හැදුනේ එහෙමනේ. ජනාධිපතිවරණයේදී තනිකරම ගෝඨාභය රාජපක්ෂ මහතා කේන්ද්‍ර කරගත්ත සහ ඔහු පිළිබඳව අතිවිශාල බලාපොරොත්තුවක් හදපු මැතිවරණ ව්‍යාපාරිකින් තමයි බලයට පත් වෙන්නේ. ඊළඟට ආපු මහමැතිවරණයේදීත් ඡන්දේ ඉල්ලන්නේ අර හිටපු කට්ටිය පාර්ලිමේන්තුවට යවන්න නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඔහුට වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක්. හරිද? ඊළඟට එතකොට ජනතාව 148කට 149කට ආසන්න ප්‍රමාණය පත් කළ යවුවාම විශ්වවිද්‍යාල සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේත් මොකටද? පාර්ලිමේන්තු ශක්තිමත් කරන්න නෙවෙයිනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ශක්තිමත් කරන්න තමයි විශ්වගේ. එතකොට මේ සියලු කරුණු පෙළ ගැහිලා යන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනවර්ම, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තුව, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් තුනෙන් දෙකක්. අද මේ භූදේශපාලන ප්‍රශ්නේදීත් ඔබ බලන්නකෝ චීනය මැදිහත් වෙලා ඇමතිවරුන්ට අල්ලස් දෙන නෙවෙයි යන්නේ. ඇමතිවරුන්ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට උන්ට මේ පොඩි පොඩි දේවල් දෙනවා ඇති. නමුත් උන් ඒ අය අල්ල තියෙන කවුද? කේන්ද්‍රීය පුද්ගලයා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. ඔහු හරහා තමයි සියල්ල සිද්ධ වෙන්නේ. ඔබට මතක නම් මේක ඔය චීන විතරක් නෙවෙයි. නැගෙනහිර පරිපාලන සම්බන්ධ ප්‍රශ්නේදීත් සමහරු කියන්න ගත්ත මේක මේ බැසිල් PB ඇතුළු කණ්ඩායමේ වැඩක් කියන්න පටන් ගත්තා. මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තය දන්නේ නැහැ කිව්වා. හැබැයි වෘත්ති සමිති ටික ඔක්කොම ගහලා ජනාධිපතිවරයා මොකද කිව්වේ? ඔව් මේක මම තමයි මේක කියන්නේ. ඕගොල්ලෝ මේකට එකඟ වෙන්න අනිවාර්යයෙන් 49ක් ඉන්දියාවට දෙන්න ඕන. මේ 49ක් ඉන්දියාවට දෙන එක ඇතුළේ ඉඳගෙන ඕගොල්ලෝ යෝජනා ඉදිරිපත් කරන්න. සහය කැබිනට් පත්‍රිකාවේ ගෞතම අදානි සමූහයේ නමක් තියෙනවා. ඔක්කොම මේ සියල්ල ඔබ කියන තීරණේ වෙලා එතනට එන්නේ. ඒ කියන්නේ ඒ කැබිනට් පත්‍රිකාව කියවුවහම ඔබට පේනවා ඇති ඒ අර අදානි වෙනුවෙන් කරපු මේ 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 මාකටිං පේපර් එකක්. ඉතින් අදානිම හදලා ඉවන්නේ නැති. සමහර අදානිගේ මීඩියා යුනිට් එකකින් වගේ රෝහිත අපේ ගුණවර්ධන ඕකේ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ ෂුවර් එකට මට. ස්ථිරව කියන්න පුළුවන්. අනේ දන්නේ නැහැ. ඕකින ලේකම් දන්නේත් නැහැ. ඔහු කරේ නිකම් මේක ඉදිරිපත් කරන එක විතරයි. දැන් උතන්ට ප්‍රශ්නේ ජනාධිපතිවරයා දන්නවද? ඒකයි මම අහන්නේ. මම හිතන්නේ ඒ කියන්නේ මෙහෙම නේද? දැන් මේ රටට මේක මැදිහත් වෙන්නට කවුරු හරි බලසම්පන්න පුද්ගලයෙක් ඕනනේ. ඒ ජනාධිපතිවරයා. ඔහු තහරහ තමයි මේක සිද්ධ වෙන්නේ. ඒතොර ඒ ඉන්දියානු ඉන්දියාව මැදිහත් ඔහු හරහ හරහා ඔහු හරහා තමයි රටට ඇතුළත් වෙන්නේ. හරිද? ඒතොර ඒක ඉන්දියාව එතනින් එන්නේ එහෙම ඇමරිකාවෙන් එන්නේ හරහා. එතකොට ජපාන ඕස්ට්‍රේලියාවේ තියෙන සංධානය ඇතුළත් වෙන්නේ එහෙම. දැන් චීන ඇතුළත් වෙමින් ඉන්නේත් ඒ හරහා. හරිද? දැන් වෙන කෙනෙක් නෙමෙයි මේක මහින්ද රාජපක්ෂ මහත්තයා නෙමෙයි. බැසිල් රාජපක්ෂ මහත්තයාත් එහෙමටම නෙමෙයි. හරිද? ඔහු මේ සමහර වැඩවල සම්බන්ධ කරගන්නවා ඇති. නමුත් මම හිතන්නේ මේකේ කේන්ද්‍රීය චරිතය ගෝඨාභය රාජපක්ෂ. ඔහු දැනුවත්ද? මගේ ප්‍රශ්නේ නැවත දෙපොළටම අදාළයි. මගේ ප්‍රශ්නය දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ජියෝ පොලිටිකල් ගේම් එක දැනගෙනද ප්ලේ කරන්නේ ඔබට හිතන විදිහට? මම හිතන්නේ දැනුවත්ව. මොකද දන්නවද? ඔහු මේක දැනුවත්ව කරනවා කියලා කියන්නේ ඔහු බලයට පත් උනේම ඒ ගේමේ කොටසක් හැටියටනේ. පහුගිය යහපාලන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවෙන් කරගන්න බැරි වෙච්ච වැඩ ටික. නවත්තපු තැනින් සහ ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇතුලේ තිබුණු දුර්වලකම් බෙදීම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තිබුණු නොගැලපීම් හරිද රනිල් එක පැත්තක මෛත්‍රී තව පැත්තක ගමන් කරපු දේවල් ඒ සියල්ල විසින්
මේ කඳවුරු දෙකටම අවශ්‍ය කරන දේශපාලනික සැලැස්ම න්‍යායපත්‍රයේ හරියට වේගෙන් දුව ගන්න බැරි වුණා. වේගෙන් දුව ගන්න බැරි වුණා. ඒක දැන් ඒ ආණ්ඩුවට චීනට මෙහෙට බර වුණා අර පැත්තට මෙහෙට බර වුණා කියන එක නෙවෙයි තියෙන්නේ කොයි වෙලෙත් අසාර්ථකයිනේ. දැන් මේ කට්ටියට ඕන එහෙමනම් රයිට් තමන්ගේ වැඩේ කරගන්න වේගෙන් දුවන්න පුළුවන් කෙනෙක්. ඒ කෙනා තමයි ගෝඨාභය රාජපක්ෂට වුන් තීරුවේ. ඒ නිසා ඉතින් අපිට ඕන තරම් දේවල් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගැනීම සිට ඇමරිකාවෙන් ඔහුව අර තිබුණු නඩුවල නඩු තිබෙද්දීම මෙහි ඡන්ද ඉල්ලන නිදහස් කර ගැනීම සිට ලංකාව ඇතුළේ ඔහුගේ පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙද්දී ඇමරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකාව ඇවිල්ලා ප්‍රසිද්ධ මාධ්‍යක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී දීමේ සිට පහුගිය ආණ්ඩුවේ හිටපු වජිරාභය වර්ධන සුදේශකරතු ඇමතිවරයා හැටියට ඇමරිකානු තානාපතිගෙන් රහස්‍ය ලේඛනයක් හැටියට ගෝඨාභය රාජපක්ෂගේ දුත්තු පුරවැසිකම් පිළිබඳ ප්‍රශ්න කරද්දී ඒකට උත්තර නොදීමේ සිටම ඒ ගේම් එක ක්‍රියාත්මක වෙනවා. ඒකට ඒ ගේම් එකේ කොටසක් හැටියට තමයි බලයටපත් වෙන්නේ. ඒකනේ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා හැටියට නම් කරන දවසේ උදෑසනත් ලංකාවේ ඉන්න ඇමරිකානු තානාපතිතුමිය විතරක් නෙවෙයි මේ කලාපයේ බාර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියත් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මුණ ගැහිලා තමයි හවස සුගද්දාස් තිබුණු ඉවෙන්ට් එකට ඔහු එවන්නේ. හරිද? මේ ඇවිල්ලා ප්‍රසිද්ධිය වෙන දේවල් අප්‍රසිද්ධිය වෙන දේවල් අපි කොච්චර වෙනද දන්නේ නැහැ. ඒතර ඒ කඳ උර Tamanට උමනා දේවල් කරගනිමින් යනවා. අපි අනිත් පැත්තෙන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ ආණ්ඩුව විසින් ගෙනහල්ලා තිබෙන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට චීනයට පුළුවන්කම ලැබිලා තිබෙනවා මේ ආර්ථික බංකොලොත් භාවය ඇස්සේ තමන්ගේ න්‍යාය පත්‍රය ඇතුළත් කරගන්න. ඔය ඩොලර් මිලියන 500ක් ඩොලර් බිලියන 1ක් එකහමාරක් ස්වැප් එක හැටියට දීලා චීනයත් තමන්ගේ න්‍යාය පත්‍රය ඇතුළත් වෙමින් ඉන්නවා. හරිද? ඒතර මේක දැන් මෙහෙමනේ ඔබ අහන ප්‍රශ්නය මේ හෘද සාක්ෂිය සම්බන්ධ ප්‍රශ්න තියෙන ඡාප අපට ඔබට. අපි කල්පනා කරනවා රයිට් මේ රටේ මෙවැනි බල තරංගයකට මේ රට ඇතුළත් වුණාට පස්සේදී කොහොමද මේ රට ඉස්සරහට යන්නේ? අපේ දරුවන්ට මේ රට මම හෘද සාක්ෂියට එහා මම හිතන්නේ ඔය ලෙවල් එකේදී හෘද සාක්ෂිය අදාළව නැහැ. මම කියන්නේ මේ මම අහන්නේ සබ්ජෙක්ට් එක දැනගෙන ඉන්නේ කියලා මට හිතෙන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ බැලුවාම අධ්‍යයනය කරලා රනිල් දන්නවා මොකද්ද මේ ප්ලේ කරන ගේම් එක කියලා. මට ප්‍රශ්නයක් තියෙන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ ජන අනිවාර්යයෙන්ම ගේම් එක තමයි. දැනගෙනද මේක ප්ලේ කරන්න කියලා මට තියෙනවා. මෙහෙමයි. ඒකේ අර ගැඹුරටම දේශපාලන කියවීමක් තියෙන විදියක් නෑ. ඒක හරි. ඒ කියන්නේ ඉතුරු කාරණාවදී දේශපාලන කියවීමක් නැත්නම් මට පේන උදාහරණ දෙයක් කියන්නද? දැන් ඔබට තදාලයි මේක මේ නම් මම කියන්නේ වගකීම ගන්න අවශ්‍ය නෑ ඔබ දෙපොළ. දැන් ඇල්ලේ ගුණවංශ හා ඒ ඕනේ නෑ. මුරුත්තෙට්ටි ආනන්ද හාමුදුරුව මෙලෝඩියක් දන්නේ නෑ පොලිටික්ස්. ඊළඟට මැදගොඩ අබේදිස හාමුදුරුව කියන්නේ සාපේක්ෂව දැනගෙන ප්ලේ කරන්නේ මට අනු. දැන් කියන්නේ එකම ගේම් එකක් මේ හාමුදුරුව දන්නේ නෑ මේ හාමුදුරුව දන්නවා. මට අන්නේ ප්‍රශ්න තමයි තියෙන්නේ. මම කියන්නේ මෙහෙමයි මේක රනිල් වික්‍රමසිංහ තරම් දේශපාලනික ගැඹුරක් සහිතව නැති වෙන්න පුළුවන්. ඒ රනිල් වික්‍රමසිංහ ගැඹුරකම වැරදි නිතයි දැන් හොඳ අර්ථය නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. ගේම් එකේ ගැඹුර ධනපති දේශපාලනය අධිරාජ්‍යවාදී දේශපාලනය ඒ සියල්ල පිළිබඳව එතන හිටගෙනම ගේම් එක ප්ලේ කරන කෙනා රනිල් වික්‍රමසිංහ. හරිද? එතකොට ওই ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ එතනට ගන්නේ නැහෙනි. හැබැයි දැන් මේ වෙන්නේ මොකද්ද? ආ කියන එක නොදැන නෙමෙයි මේවට වැඩ කටයුතු කරන්නේ. මම කියන්නේ බබෙක් නෙමෙයි. බබෙක් නෙමෙයි. හැබැයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ එතකොට කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් අනාගතය පිළිබඳව ඔහුට මේ ජනාධිපතිවරයාට එහෙම එකක් කල්පනා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අනිවාර්ය වශයෙන් මේ අවුරුදු පහේ උරට පස්සේ ඔහු ලංකාවෙ ඉන්නෙත් නැහැ. එහෙනම් කොන්ත්‍රාත් එක ඉච්චරයි. ඔය ඇමරිකාවට යනවා. පුතාලා ලේලිලා ඔක්කොම ඉන්නේ එහෙනම්. ඔව් ඒක මම කියන්නම්. ඒක මට හොඳට මතකයි ඔය සිද්ධිය. ඒ වෙලාවේ දිත්ත පුරවැසියෙක්ද නැද්ද කියන කාරණා විවාදයට භාජනය වෙච්ච වෙලාවේ ජනාධිපතිවරණේ කටමැදදී මෙන්න මේ සිද්ධිය වුණා. මොකක්ද දන්නවද? දැන් ඇමරිකාවේ පුරවැසියෙක්ද නැද්ද කියන කාරණා දැන් මෙයා කියනවනේ. ඒක දැන් බාර දීලා සිද්ධ වෙලා ඉවරයි. දැන් සිද්ධ වෙලා ඉවරයි. හරි පැහැදිලි ලොකු පරීක්ෂණ ඕනේ නැහැ. ඇමරිකාව වගේ දියුණු රටක පුරවැසියෙක්ද නැද්ද කියන එකට වෙනම ලේඛනයක් තියෙනවා. ඒ ලේඛනේ නම තියෙන්න ඕන. ඒක ඒ ලේඛනේ නම නැත්තම් ඉට් ඉස් ඉන් ප්‍රොසෙසින්. ඒක තාම පුරවැසියෙක් වෙලා නැහැ. එතකොට මේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව දැන් අපි ගත්තොත් කවුද අර ගාල්ලේ මන්ත්‍රීණිය කවුද හිටපු ගීතා කුමාරසිංහගේ ඉස්සුවේදී අභ්‍යාචනාධිකරණය හරිම පැහැදිලි ස්ථාවරයකට ආවා. නාම යෝජනා බාර දෙන වෙලාවේ
ඔහු සිට්සර්ලන්ත පුරවැසියෙක්ද නැද්ද? ඇය සිට්සර්ලන්ත පුරවැසියෙක්ද නැද්ද? ඇය ඇත්ත වශයෙන්ම කඩිනමින් ගිහිල්ලා ඒ තන ඒ පුරවැසිභාවය අවසි කරන් ආවා. නමුත් එයාට ඒ chance එක දුන්නේ නැහැ. හරිද? ඇයට ඒ chance එක දුන්නේ නැහැ. මේක පැහැදිලිවම ඇමරිකානු තානාපතිවරිය හරියට හෑන්ඩල් කරා. තානාපතිවරියක් නේද හිටියේ? තානාපතිවරිය හරියට හෑන්ඩල් කරා. මොකද මේ තීච්ච महाधिकरणे तीच नडु प्रमाण इतकोट मे तीच महाधिकरणे तीच नडु प्रमाण उपदान विशेष महाधिकरणे विशेष महाधिकरणे नडुवली बेरे गोटाबे राजपक्ष महत्या सिंगापूर रोहलगदीटिया अरे इतकोट ये वेलावे हटियट मे प्लेक नियमित जात्यंतरे रंग दुआ अमेरिका अमेरिका तानापति वर्य हरिना මේ කියන දැන් කියනවනේ ධනපති රටවල් එහෙම නැහැ නීතියට එකඟයි මොන 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 නීතියට එකඟතාවයක්ද ඔහු ඒ වෙලාවේ ඇමරිකන් පුරවැසියෙක් ඒක එකක් සම්පූර්ණ වෙලා තිබුණ නැහැ නමුත් ඒ ඒ වෙලාවේ හැටියට ඇවිල්ලා කරපු දේ ඇමරිකාවට විශ්වාසයක් තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ ලව්වා ඒ වැඩටි කරගන්න පුළුවන් කියලා මොකද දැන් ඔබ බලන්න ඇමරිකාව අපේ රට ඇතුළත් වෙච්ච ප්‍රධානතම අවස්ථාව තමයි එක්සත් ජාතික පක්ෂය एक्सा अस्संकर बेरे उन्ने कलिंतम एक्सजाति पक्ष चंद्रिका कुमार मेदी काले अस्संकर बेरे काले एक्सा अस्संकर पटवा तीपुर लोकी अब कागल अस्संकर दिदा सते जूली मसे गोटाबे राजपक्ष सह ये काले इट प्रोबोटो ब्लेक दिन्न तम अस्संकर एक्सा यूसुम इतने एक्सा यूसुम संबंधे पार्लमेंट एक सागच्चाकरण एक्सा यूसुम आर्थिक संबंध सागच्चाकरण मम वास्तु नायक महात्म की हुआ उबगे आंडुन एक्सा यूसुम अस्संकर वास्तव नायक ये विपक्ष मंत्री ओह की हुआ एक्सा यूसुम अस्संकर दाने कैबिनेट मंडले दाने मंगे हर पुद्धा ज्येष्ठ अमति वर एक अहुना महेंद्र राजपक्ष महत्या मे कैबिनेट को अस्संकर ओ अभी निकांगिरी अभी अहुआ कील के वास्तव अभी अहुआ इत मंग मुखद क्यू है महेंद्र राजपक्ष जनाधिपत्युमा की हुआ मे गणंगाप मे अमेरिकन कारो दिन अस्संकल दिन डकने की हुआ अब बल दिदा सते जूली मसे एक्स हरह यू अतुत्म अमेरिका ईट पे दिदा दाहते तमंगे सूचक इकोर गोले रणलुक्ट सिंह अर्ह एक्स दिन नियम दिखर अर्थ एत अमार वे करबूने मेघ अतुलेने किसी विरोध अतुत्ना रणल दिखर इलाट एक्स के दिगु उन्न बल मे पोर्ट सिटी एक चीन मे ऐतिह दीप गम अमेरिकावट बल संपन्न विद्य सोफे इट दिन सिद्धवेन सोफ को कथ पटंगर तीन उपदान रणवीर विक्रम सिंह महात्म कल सोफ कथ पटंगर अतिपुन मेघना गिया तीनने हर सरल दिया मेघ मे पर्नाडू काले पटंगे अपने क्रम दिया सोफ खलींट वड़ा बल संपन्न आकार अमेरिकावट अस्तंकर दिन सिद्धवेन मम कल्पना कर मिंगे पोर्ट सिटी चीन दून पास මේ ගොල්ල ඉන්දියාවට දෙන්නේ මොකද්ද කියන එක. ඒ කියන්නේ උතන්ටම දැන් මේ කතාව කියද්දි බය හිතෙනවා. ඒ කියන්නේ ඔබ කියන කාරණා තමයි ඉදිරියේ තියෙන්නේ. අප ඉදිරියේ තියෙන්නේ. හැබැයි ඉඩ දෙනවද අපි? ප්‍රශ්නේ කනේ. ඉතිහාසය අපි ප්‍රශ්න කරනවා නම් මේකට ඉඩ දෙනවද කියලා. දැන් ඔබෙම අහන්නේ මේ ප්‍රශ්නේ අසාධාරණ ප්‍රශ්නයක්. සහ මේක ටිකක් අර මේ පිළිගත නොහැකි මට්ටමේ ප්‍රශ්නයක්. ඔබට පුළුවන් නීතිඥවරයෙක් හැටියට වෘත්තිකයෙක් හැටියට අවශ්‍ය විදිහට උත්තර දෙන්න. चीन इंडिया अमेरिका मे जियो पॉलिटिकल फ्रंट्स तुनाकुना रटट एद्रीव पंगुबेर का फ्रंट निकट तमंगी कोट दबागा मीनी अधिकरण पद्धति अट ओंट जनाधिपति हर हने वे क्रवागनी मटने वे ये हरण ऋजु अधिकरण पद्धति बलपैम किरी मे क्रमी तत्ती मधुबटन ඔජු අධිකරණ පද්ධතියට බලපෑම කිලිම ජජස්ලට දැන් අර දින 50 ගානට අදාළ සිද්ධියේදී උදේ ගම්මන් පිළට මගේ විරෝධයක් තියෙනවා මම උදේ ගම්මන් පිළ පිළිගන්නේ නැහැ දේශපාලනික හැබැයි පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කෙරුවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ අදාළ විනිසුරු මණ්ඩලය ඇමරිකාවට ගෙනිච්චා කියලා. ඔහු නම් එක කියෙව්වා. අපි පිළිගන්නවද නොගන්නවද කියන එක වෙනම එකක්. හැන්සාඩ් ගත කෙරුවා. කවුරුත් විරුද්ධ වුණේ නැහැ. එළි නඩුවක්වත් දැම්මේ නැහැ. මං අහන්නේ දැන් ජනාධිපතිවරයා හරහා රූකඩ නටවන එක වෙනව කොහොමද? ඒ හැරෙන්නට ඍජුව චීනයට ඉන්දියාවට ඇමරිකාවට උමනා පරිදි අධිකරණය නැටවීමේ ඉඩක් තියෙනවාද? යාපපියෝක තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. දැන් ඔබ දන්නවා අධිකරණය අධිකරණයේ ඉන්නේ අධිකරණයේ විංශකාරී බවටපත් වෙන්නේ මේ සමාජයේම පුරවැසියෙක්නේ. ඒකට ඔවුන්ට අභිලාෂ
ඔවුන්ගේ සිතුම් පැතුම් තියෙනවා. ඒ සිතුම් පැතුම් ඉෂ්ට කර ගන්නකොට උන්ට පැහැදිලි ක්‍රමවේදයක් ඔස්සේ තමන්ගේ ඉහළට ගිහිල්ලා කිසි ගැටලුවක් නැතුව වෘත්තියෙන් විස්රාම ගිහිල්ලා ගෙදරට ඉන්න පුළුවන් වාතාවරණය හැදෙනවා නම් කිසි ගැටලුවක් නැහැ ඔවුන් ඒ සේවය ඉෂ්ට කරනවා. නමුත් ඔබ දන්නවා පහුගිය දවස්වල පහුගිය කාල වකවානුවේම අභ්‍යාචනාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරන් පත්කර ගැනීමේදී ඉඳලා සමහර තීන්දුව තීරණවලදී ක්‍රියාත්මක වෙච්ච විදිය මේ රටේ අධිකරණ පද්ධතියුත් එහෙමයි මූලික මම කියන්නම් අධිකරණයට වෙච්ච අසාධාරණේ දැන් බලන්න පහුගිය මේ ආසන්නතම උදාහරණේ ගන්නකෝ ආසන්නතම උදාහරණේ ඇතුලේ අපි දන්නවා අභියාචනාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරන් නම් කරද්දී මහාධිකරණයේ 7 වෙනියා ගල්කිස්ස අධිකරණයේ ඉතුරු වෙද්දී 15 වෙනියා එනවා අභියාචනාධිකරණයට. එතකොට 7 වෙනියා බලාගෙන ඉන්නවා සිවිල් ඇපලේට් උසාවියේ ඉඳගෙන එයා කොහොමද අභියාචනාධිකරණයට යන්නේ කියලා. කරුණු හොයලා බැලුවා. හොයලා බැලුවාම මොකද්ද නීතිඥවරුන් අතර කතිකාව වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අප දීලානේ. ඒ 7 වෙනි විනිශ්චකාරතුමා 7 වෙනියට ස්ථානගත වෙලා ඉන්න විනිශ්චකාරතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කොළඹ මහාධිකරණයේදී අපිල්ලුවම අප දීලානේ. හරිද? එතකොට ඒක සමාජගත වෙනවා. එතකොට එවැනි මාර කේස් එකක් මේක. එතකොට අනිත් විනිසුරන් මේ මේදී සංවේදී වෙන විදිය ඔබ හිතන්නේ අනිත් විනිසුරන් සංවේදී වෙන විදිය. එතකොට ඒක පැත්තක්. ඔය මම එක උදාහරණයක් විතරයි කිව්වේ. තව උදාහරණ කීපයක් තියෙනවා. මේ වගේ ප්‍රසිද්ධ තැන්වල ටිකක් අමාරුයි කියා ගන්න. ඒ වගේම තමයි අනිත් පැත්තත් මම ඔබට කියන්න. අධිකරණයේ පැත්තෙනොත් අධිකරණයේ කොච්චර දේශපාලනීය කරන්නේ වෙලාද කියන කාරණයට අදාළව ගත්තාම හිටපු අග්‍රමිෂකාරවරයා කියනවා නම් මම මේ රටේ ජාතීන් සමාව ගන්න අය කියලා එක්තරා සිද්ධියකට සරත්නන්ද සිල්ලා කියනවා නම් මම ජාතියෙන්ම සමාව ගන්න අය මම ලොකු වරදක් කළා තියෙනවා. මොකද ලොකු වංචාකාරයෙක් මම නිදහස් කළා තියෙනවා. හරිද? එතකොට මේ උදාහරණ දෙක ගලපන්නකෝ. එතකොට එයාට ඍජුව දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙලා තමයි එයා අර සුනාමි සහන මණ්ඩලයේ වෙලාවේ ඊට අදාළ මැදිහත් වීම වෙලා සුනාමියට අදාළව ෆන්ඩ් එක වෙලාවේ එතකොට එයා ඊට අදාළ වංචාකාරයව නිදහස් කරන්න. එතකොට එයා ඒක ප්‍රසිද්ධිය කියනවා. එතකොට ඔබ අහන ප්‍රශ්නය විශ්වාසයක් තියනවද කියන කාරණය නැත්තම් මැදිහත් වීමට අදාළ කාරණාව ගත්තාම අපේ රටේ අධිකරණ ඉතිහාසයේ කළු පැල්ලම් ගණනාවක් ඉදිරිපත් වෙලා තිනවා. එතකොට සිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සිද්ධිය ගත්තාම ඇත්ත වශයෙන්ම සමෘද්ධි දිවිනැගුම පනතට අදාළ තමන්ට පක්ෂපාතීව තීන්දුවක් නොදුන්න අයයි කියලා. ඇයව පන්නා දමනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ පුටුවෙන්. එතකොට ව්‍යස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ කියන්නේ බලකණු තුනෙන් එකක් නියෝජනය කරන්නේ ඇය නේද? අග්‍රවිනිශ්චකාරවරිය හැටියට. එතකොට අග්‍රවිනිශ්චකාරවරියට තමන්ගේ ලෝගුව ගන්න ඇතුළට යන්න නොදී පන්නා දමන්නේ මොනතරම් නීතියේ පරිහිමද්ද ගරා වැටීමක්ද? කියන්නේ මොනතරම් නීතිය වැටිලද? මොකද්ද ප්‍රසිද්ධ වුනේ? ඇයට ජනාධිපති හම්බ වෙන්න කිව්වා. ජනාධිපති හම්බුනේ නැහැ. බෑ කිව්වයි කියලා. ඇයට ජනාධිපති යම් කිසි කාරණයක් කතා කරන්න ওই දිවිග නගුම් පනතට දාලා කාරණේ කතා කරන්න අරලියගහ මන්ත්‍රීට එන්න කිව්වා. ජනාධිපති මන්ත්‍රීට එන්න කිව්වා. ඇයි ඈම් ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කිරීමේ අනිවාර්ය සාධකයේ උනේ ඇයට පුටුවෙන් බහලා යන්න නේ. ඉතින් ඔබ කියනවා නම් කියන්නේ පාලකයන්ගේ සිතැඟි ඉටු කරන්නේ නැති වෙනකොට ඊට පස්සේ මොකද්ද? ඊට පසු වෙන අග්‍රවිනිශ්චකාරවරු බලනවා මේක කොහොමද මේක දෙපැත්ත තියාගන්න වැඩක් බවට පත් කරගන්නේ. ඒ කියන්නේ සරත්නන්ද සිල්වා ගෙනුයි හිරාණි බණ්ඩාරනායක ගෙනුයි මනසින් පාර අහගෙන තමයි ඊළඟ අගවිනිසුර වල වැඩ කරන්න පටන් ගන්නේ. වැඩ මම කියන්නේ ඒකයි. ඔව් වැඩ කරන්න පටන් ගන්න. මේගොල්ලෝ වෙන සිග්නල් එකකුත් දෙනවනේ. අභියාචනාධිකරණයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්‍රාම ගියාට පස්සේදී එක එක කොමිෂන් වලට එක එක ආයතන වලට
එන්න chance එකක් තියෙනවාය කියලා යම් යම් සිදුවීම් හරහා signal එකකුත් දෙනවා. ඉතින් මේ 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 විපස්ස විභාගෙනකොට මේ බාහිර පාර්ශවයට ඇතුළත් වෙන දුන්නේ නැහැ නීතිඥවරුන්ට ඇර. මේක මාධ්‍ය මගින් බලනකොට ඡාපා මට නිකන් shock වෙච්ච එක තැනක් තමයි රජයේ පැත්තෙන් මැදිහත් වෙච්ච නීතිඥයෙක් ජනාධිපති නීතිඥයෙක් කියනවා ඔබතුමාලා මේ ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණය හදන්න සල්ලි දුන්නේ චීනය. කොහොමද ඒකෙන් දනවන ඇඟවීම? කියන්නේ ඒ ගොඩනැගිල්ලෙන් ඉඳගෙන මේ කතා කරන්න කියලා කියන්නේ. ගොඩනැගිල්ලෙන් ඉඳගෙන තමයි කතා කරන්න කියලා කියනකොට මට තනිකරමේ කතාව ඇහිදී පුදු කම්පනයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒ ඒ ඒ සෑහෙන අධිකරණයේ හිටපු චූස් ගන්න සද්දයක් ආවා ඒ ලොයස්ලා අතර පක්ෂී පක්ෂ ભેදයකින් තොරව. එහෙමනම් දැන් අපිට ජපාන හදපු පාර්ලිමේන්තුවේ ඉඳගෙන ජපානට විරුද්ධව කතා කරන්න බැරි වෙයි නේද කියලා. ඉතින් ඒ වගේ මට්ටමට වැටුණා. श्रेष्ठाधिकरण बलापुर विश्वास दहन संशोधन संशोधन सम्मत कर अधिकरणेट गहपतुल ඒ වගේම පහුගිය කාලෙදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සාමාන්‍ය පුරවැසියෙක් වෙලා ඉන්න කාලෙදී ඔහු සම්බන්ධයෙන් දීපු තීන්දුවල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ සියල්ල තිබියදීත් ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් නම් මේ රටේ ස්වෛරීත්වයේ සම්බන්ධයෙන් ජනතාවගේ පරමාධිපත්‍ය සම්බන්ධයෙන් කෙලින් හිටගන්න මේක අධිකරණයට තිබුණු කළු පැල්ලම් ගණනාවක් ඉවත් කරගන්න අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන් වුණා. සහ උන් ඒ සඳහා බැඳී ඉන්නවා. දැන් තවත් චුට්ටක් උනපූර්ණයක් කරන්නම්. ඔය මොන කෙනෙහිලිකම් මැද්දේ වුණත් හිටපු අග්‍රවිංශකාරවරු කීප දෙනෙක් අදටත් ජීවතුන් අතර ඉන්නවා. මගේ මතකයේ හැටියට අග්‍රවිංශකාරවරු 1 2 3 4 දෙනෙක් වගේ ඉන්නවා. ඒ 4 දෙනා ගේ භූමි 4 දෙනෙන් 3 දෙනෙකු සම්බන්ධයෙන් 3 දෙනෙකු සම්බන්ධයෙන් ඉන්නවද නැද්ද කියලා කතාවක්වත් නැහැ. ඔවුන් ඒ කියන්නේ ඔවුන් අඩුගානේ මේ කොමිසමකටවත් කැඳවන්නේ නැහැ. මොකද ඔවුන් ඔප්පු කරා. ඇතැම් අවස්ථාවල් වල ඒ කියන්නේ ඒ පුටුවේ වාඩි වුණාට පස්සේ යම් සාධාරණත්වයක් අපිට ඉෂ්ට කරන්න පුළුවන් වුණා කියලා. අදටත් ඒ අය ගෙදර ඉන්නවා. යබ තමන්ගේ වැඩක් කරගෙන ඇති. නමුත් ඔවුන් මේ අඩුමතරින් කොමිෂන් එකකටවත් ඊට අදාළ ඉන්කුවරි එකකටවත් මොකටවත් දාන්නේ නැහැ. මොකද එහෙම දැම්මොත් එහෙම ඔවුන් දන්නවා. ඔවුන්ට අත්වෙන ඉරණම ඒක නිසා වෙන්න ඕන ඇතම අපි දන්නවා ඊටාම තීරණාත්මක මොහොතක් උදා වුණා ලංකාවේ මම හිතන්නේ එවැනි තීන්දුවක් ගන්න අවස්ථාවක් උදා වෙන එකක් නැහැ නේ නීත්‍යානුකූල ආණ්ඩුවද නීති විරෝධී ආණ්ඩුවද කියන තීන්දුව ගන්න සිද්ධ වුණා එතකොට ඒ වෙලාවේ අග්‍රවිශකාරවරයෙක් හැටියට කටයුතු කරපු කෙනාට මොකද්ද හිතෙන නික ඔබ ඔබ හිතන්න සෙල්ලම් තීන්දුවක් නෙවෙයි ගන්න යන්නේ නේ ඒ ආණ්ඩුව ආණ්ඩුව කවුද කියන තීන්දුව ගන්න යන්නේ. ඉතින් ඒ ඒකෙදිත් කෙලින් හිටගෙන තීන්දුවක් දෙන්න පුළුවන් අග්‍රවිශකාරවරුත් ලංකාවේ හිටියා. ඒ අයට අද ඇමතුමක්වත් නැහැ. සහ දැන් ඔබේ කතාව කියනකොට මට මතක් වෙන උපාලිය බේරත්න ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු. මම රාවේට වැඩ කරන කාලේ රාවේ පිළිබඳ විවේචන මට තියෙනවා. නමුත් වික්ටයිවන් ගේ දවැන්ත ප්‍රහාරයට ලක් වෙන විනිසුරුවරයා ලෙනින් රත්නායකගේ කේස් එක වෙලාවේ උපාලිය අබේරත්න දේශපාලන කොමිසමේ වාර්තාව පිළිගන්නවා නම් අපේ රටේ මහාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචාධිකරණ වහලා දාන්න තේරුමක් නැහැ. හතරක් විභාග කරන්න නඩු මේ දවසකින් පැය කීපයකින් විභාග කරන්නෙත් නැතුව හරිද දෙපාර්ශවයට අහුන්කම් දෙන්නේ නැතුව විසිකලා දාන්න පුළුවන් නම් ඉතින් මොකටද අපිට අධිකරණ පද්ධතියක්? අන්ර සහෝදරයත් එක්ක මම දවස් කීපයක් ওই කොමිසමට ගියා. ගිහාම මම දැකපු දර්ශන සාපා එක එක විහිළු සහගත භවයේ කෙලවර. ඒ කියන්නේ එක්තරා වෙලාවක ඔහු නීතිපතිවරයාව පන්නා දැමුවා. නීතිපතිවරයා කියන්නේ ඔහුගේ නියෝජිතයා. ඒ මේ වෙකෙදී එළියට යනවා කියලා පන්නා දානවා. ඒ කියන්නේ ඔහුට සිතගි නැත්තම් ඔහුට ඔහු සම්බන්ධයෙන් මොකක් කරේ ඔහුට පක්ෂපාතී කියලා පේන්නේ නැත්තම් ඔහු ඒ ශාලාවෙන් පන්නා දානවා එළියට.
ඒක නිකන් ඊට පස්සේ අපේ මූණ බලනවා දැන් නිකන් අර සෙල්ල දෙපාර්තමේන්තුවට පෞරුෂයක් මං කියන්නේ ඒ වෙලාවේ ඔය ඒ පන්නා දැපපු නියෝජිතයා එළියට ඇවිල්ලා දුක අපිට කියනවා අනේ ඕගොල්ලෝ දුක අනේ ඕගොල්ලවත් මේ මොකක් හරි මේක පිළිබඳව සමාජයේ දැනුවත් කරන වැඩක් හදන්න අපි කියන්නේ කිව්වොත් අපේ රස්සාව ඉවරයි කියලා අන්නේ මට්ටමට ආවා ඒ කියන්නේ පැය භාගේ පැය ඔබ දන්නවද එක දවසක් අපි යනකොට කිව්වා ඊරෑ කොමිසම නවත්තනකොට රෑ 11:00 කිව්වා රෑ 11:00 BMICH එකේ රෑ 11:00 නඩුව අහන්නේ පැයකින් හමාරකින් එක නඩුවක් ඉවර කරනවා පැයකින් හමාරකින් එක සාක්කයක් දීලා ඉවර කරනවා ඊට පස්සේ දැන් අනුර සහෝදරයා සමහර නඩුව වලට යනකොට ඒ නඩුවේ භාගයක් ඉවරලා තුන් කාලකත් ඉවරලා අවසානයේ මෙයාගේ නම කියවිලා ඒකට කැඳවිලා අපි සාක්කයක් දෙන්න යන්නේ එතකොට ඒ නඩුවේ මුල පැමිණිල්ල අපිට ඇහිලා නැහැ විත්තියේ ප්‍රබලම සාක්කිය අපිට ඇහිලා නැහැ අපි කොනකින් නැගලා අපිත් දැන් ඔන්න ඔයාගේ සිතාසීට ආවා කියලා අර නම වාක් කළා අපි කියන්න තියෙන කාරණයක් කියලා එන්න ඕන ඉතින් ඒ කැකිල්ලේම තමයි ආයේ මොකක්වත් නැහැ ඒක කොමිසමක් මේ යුක්තිය ඉෂ්ට කරපු කොමිසමක් නෙවෙයි හරි පැහැදිලි ඒකේ ස්කෝප් එක දිහා බැලුවාම ඒකේ සාක්කි දෙන්නේ මම ඇහැට දැකපු හැම දවසකම සාක්කි දුන්නේ ඒ ස්කෝප් එකේ ඉන්න කෙනෙක් නෙවෙයි සාමා අනි දේශපාලඥෙක් සාක්කි දෙනවා ඔහු රාජ්‍ය නිලධාරියෙක්වත් ත්‍රිවිධ හමුදාවල සමාජිකෙක්වත් පොලිස් නිලධාරියෙක්වත් නෙවෙයි හැමදාම මම ගියපු දවස්වල සාක්කි දෙන්නේ යෝෂිත රාජපක්ෂ මහත්තයා උදේගම්මන්පිල මහත්තයා එහෙම නැත්නම් අර සේනාධිපතිලා නිශ්ශංග සේනාධිපතිලා එතනින් ගියාම අර රුසියන් තානාපති කවුද උද්‍යංග වීරතුංගලා ඊ අය කවුද කියන පැනය අපි අපේ හෘද සාක්ෂියේ තිබුණා ඇයි මෙයා මේ මෙවන් නඩුවක් අහන්නේ කියලා ඉතින් හරි පැහැදිලි ඒ විනිශ්චය ආසනයෙම අභිලාෂය උනේ නිශ්ශංග සේනාධිපති ඒ වගේම උද්‍යංග වීරතුංග කැඳවීමම ඒ ස්කෝප් එකට පටහැනි ඒක පටහැනි කියලා කොහොමද කොමිසම පටහැනි ඔව් කොමිසමේ පටහැනි කියලා අපි අනුර සහෝදරය අභියෝගයට ලක් කළා අභියාචනා අධිකරණේ ඒක විභාගයට ගන්නවා ඒ වෙලේ ස්ටේටස් කෝ මේන්ටේනින් කියලා වචනයක් තියෙනවා ඒ ස්ටේටස් කෝ කියන්නේ සජිත් ප්‍රේමදාස් මතක් කරනවා ස්ටේටස් කෝ කියන්නේ ඒ මට්ටමින්ම යව තියෙන්න ඕනේ යව කැඳවන්න බෑ නමුත් මේ කැකරු උසාවිය කොච්චර ක්‍රියාත්මක වෙලාද කියනවනම් අභියාචනා අධිකරණයට ආපු නීතිඥවරයා උදිත ඉගලේවා ජනාධිපති නීතිඥවරයා අන්ඩර්ටේකින් එකක් දුන්නා ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ නැහැ කියලා. හැබැයි අවසාන තීන්දුවේ කැකිල්ලේ තීන්දුවේ අවසානයේට අපි වග උත්තරකාරයේ බවට නම් කළා තියෙනවා නිශ්ශංක සේනාධිපති නඩුවේදී පවා. එතකොට බලන්නකො කොච්චර දෙයක් ඇහිලා නැද්ද කියලා. ඊට පස්සේ මම නම් ගන්න ඔගිය කියන්නම් ජනාධිපති නීතිඥ නීති අධ්‍යක්ෂකවරයා එතකොට ඔහු මහිත් ඔහු මගේ මැචේ මිතුරෙක් ඔහු කියනවා මචං ඒ භාෂාවෙම කියන්නේද මචං අපි ඉල්ලපු නැති එකක් මේ යකා දීලා හරිද අපි මෙච්චර ඉල්ලුවේ නැහැ දැන් හෝල්සේල් එකේ දෙන්න ගිහිල්ලා අපි ඉර වෙලා කියලා उपाली अभिरत्न वो बलिया बल आरोपने जनाधिपति 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 सितंगी बल कर महिंद राजपक्ष महात्म देशमाला बोधियान मंगीतन ओहूट मेकट मदिहत्न ඔහුනම් මේකේ නායකයා බවට පත් වෙලා හිටියේ අඩුගානේ ඔහුට තියෙනවා දේශපාලන අවබෝධයක් මේවෙන් පස්සේ වෙන්නේ මොකද්ද කියලා. කිසි දේශපාලන අවබෝධයක් නැති උද්දච්ච කම්මතම තීන්දුව ගන්න නායකයෙක් රටේ ඉන්නකොට ඒක තමයි ජනාධිපති කොමිසමෙන් පේන්නේ. ඒක තමයි කොවිඩ් මර්ධනයෙන් පේන්නේ. ඒක තමයි පෝට් සිටියෙන් පේන්නේ. මේ සියලු ඒවයි හරියට බැලුවොත් එහෙම පොදු හරයක් තියෙනවා. මේක පිටිපස්සේ තියෙනවා දේශපාලන උද්දච්චකම. දැන් ඔබ දෙපොලටම අයිති මේ කාරණයක්, මේ ප්‍රශ්නයක්. දැන් ජනාධිපතිවරයා ගම්මැද්ද ගම්මැද්ද ඉන්ටර්නැෂනල් වෙන එකක් නේ නේද මහරජා කෙනෙක් ගම සමග පිළිසඳ ගියාම දැන් දැන් පිට හොඳටම තේරෙනවා ස්ක්‍රිප්ට් එකකට වැඩ යන්නේ පිටණියක් නැද්ද හරි හදලා දෙන්නම් කියලා කතා කරන්නේ ශවේන්ද්‍ර සිල්වාට ෆෝන් එකෙන් කතා කරන වෙලෙම මං අහන්න හදන්නේ දෙගොල්ල දෙන්නගින්ම දෙපාර්ශවෙන්ම කියන්නේ ඇක්සස් සෝෆා හරහා මිලිටරි මිකැනිසම් එකක් අපි හිතමු යුද හමුදා යුදනේ හමුදා ජුන්ටාවක් ඇති වෙන්නේ ඉඩකඩක් අපේ රටේ නැද්ද
එහෙම නැත්නම් ඉන්දියානු දැන් ඔබ අර කලින් කීප විදිහට චීනෙට දුන්නා නම් හරි ඉන්දියාවට දුන්නා නම් අපිට මේක දීපියව් කියන අදහස මත ඉන්දියානු සහාය මත හෝ ඇමරිකානු හමුදාවකට රට රට ඇතුළට එන්න බැරිද ඊට මුහුණ දෙන්න අපට පාර්ලිමේන්තු ශක්තිමත් මට්ටමක නැති බව පැහැදිලි ශ්‍රේෂ්ඨාධිකරණය ගැනත් අපිට කිසි විශ්වාසයක් මේ මොහොතේ තවම නැහැ තවම මේ අනතුරු කොහොමද කියවගන්නේ ඔව් එවැනි තැනකට ඒ කියන්නේ මෙහෙමයි දැන් අධිරාජ්‍යවාදීන් අතෝ මේ දේශපාලන බලවතුන් චීන පැත්තේ කඳවුර සහ මේ පැත්තෙන් ඉන්දියානු ඇමරිකන් කඳවුර තමන්ගේ මේ ඉන්දියානු සාගරයේ න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ට ගෝඨාභය රාජපක්ෂ ප්‍රමාණවත් නැත්නම් ඔබ කියන ආකාරයේ තැනකට නොත් තල්ලුවේම ඉඩකඩ තියෙනවා හරිද ඒකට ලංකාවේ ඇතුළේ නිකන් හමුදාව මැදිහත් කීමක් විතරක් නෙවෙයි සෝෆා එක්සා වැනි ගිවිසුම් හරහා ඇමරිකන් හමුදාවට මැදිහත් වෙන්න අවස්ථාවක් තිබෙනවා විතරක් නෙමෙයි ඕන්නම් පෝර්ට් සිටි ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් කියලා චීන හමුදාය වුණත් කොරසක් මෙහෙට එවන්න පුළුවන් ඒවා ලෝකෙ සිද්ධ වෙලා තියෙනවා ඒ වගේම තමයි අපි මීට කලිනුත් එක සාකච්ඡා කරා ඒ ඇත්තටම ගම සමග පිළිසඳරේ තෝරගන්න ගම් ටික සිටියම් ගත කළ බැලුවොත් උදාහරණයක් ඇටියට මගේ දිස්ත්‍රික්කේ නම් තෝරගත්තේ යට්ටපාත කියන ගම කලුතර දිස්ත්‍රික්කේ සිංහරාජ මායිමේ ගම හරිද එතකොට දැන් අපේ රටේ ඉඩම් ටික රැඳවිලා තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එතකොට මේ යන ගමන ඇතුළේ ඔබ අර එක ප්‍රශ්නයක් තමයි අරක පිට්ටනිය නැහැ කම්පියුටරේ නැහැ පාසල දාල ප්‍රශ්නේ ඒක ශනිකව විශ්ලේෂණ ප්‍රශ්නය තව එකක් නේ අනිවාර්ය අනිත් ප්‍රශ්නේ මොකද්ද අපිට හේන් කරගන්න විදියක් නැහැ අපි කැලේට ගියහම දර කපා ගන්න වන සංරක්ෂණ අපි අත්තනම් ගොඩ ගන්නවා එතකොට අක්ගල මොකද්ද කියන්නේ ඉවෙලෙම වන සංරක්ෂණ දාහට උපදෙස් දෙනවා මේක නිදාස් කරන්න එතුමා දිගටම කියන එකක් තිබුණා නේද මතකද ජනාධිපතිවරයා මේ Google එකෙන් බල්ලා තමයි මේ සීමා ලකුණු කරලා තියෙන්නේ මේක නිදාස් කරන්න කියන්නේ. ඒ කියන්නේ 2050 අර සිටියමට අවශ්‍ය වැඩ ටික කරන ඉඩම් ටික බෙදෙනවා. ඉඩම් ටික නිදාස් කරන නිදාස් කරගෙන යනවා. මේ අස්සේ දැනටමත් සමහර ව්‍යාපාරිකයන්ට ඉඩම් ටික දෙනවා. එහෙම නැත්නම් තව පියවරක් ඉස්සරහට තියලා සාමාන්‍ය ජනතාවට ඉඩම දෙනවා. හැබැයි ඔය ප්‍රදේශවල දැන් මෙහෙමනේ ඔය ටික කැලේ කපලා මොනව වැවුවත් වනාලි ප්‍රශ්නේ බේරෙන්න බෑ. ජල ප්‍රශ්නේ නෑ. ජල ප්‍රශ්නේ උග්‍රයි. අස්සන් විකුණ ගන්න බෑ. වටයක් දෙකක් කන්නයක් දෙකක් ඕක වෙච්ච ගමන් මොකද වෙන්නේ ගොවිටි කතා වෙනවා විකුණන්න කම්පැනි එනවා කම්පැනි වල දී ගන්න දැන් තමයි මේ ඉඩමට අංකයක් දෙන ගමන් අර බිම්සවි කතන්දරේ යනන්නේ මේ ලෑන්ඩ් ටයිටල් අංකය ලෑන්ඩ් බැංක එකට දාන දැන් බැංක එක හදලා තින්නේ හුඟක් අය දැන් නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දිවුරුම දීලා මාස දෙකක් වගේ යන්න මත්තෙන් මහින්ද සමරසිංහ තමයි මිනිස්ටර් ඔහු බොහොම රහසිගතව මේක ඇටෙව්වා දැන් ඉඩම් බැංකු ක්‍රියාත්මකයි දැන් ඒකේ තාකාරණම් මේ නලි සහෝදරයා කිව්වට වෙනස් කාරණයක් මම කියන්නම් දැන් ගම සමග පිළිසඳරක් කියන වැඩසටහනේදී අපි දැකපු කාරණා තමයි ගොඩක් දේවල් බයිපාස් කරන්න යන්නේ දැන් ගම සමග පිළිසඳර කරන්න 8000 ගණක් ඉන්නවනේ ගමේ දැන් ලංකාවෙම ගත්තොත් ප්‍රාදේශ සභා නගර සභා මහ නගර සභා මන්ත්‍රීවරු 8000 ගණක් ඉන්නවා නිලධාරී තාන්ත්‍රය ගත්තාම ග්‍රාම සේවක ඉන්නවා රාලේ ඉන්නවා දිසාපති ඉන්නවා ඒ පැත්තේ එහෙම යාන්ත්‍රණයක් තියෙනවා ඊට අමතරව ආයතන හැටියට ගත්තාම ප්‍රාදේශ සභාව නගර සභාව මහනගර සභාව පළාත් සභාව පාර්ලිමේන්තුව ඒකට මේ සියල්ල බයිපාස් කරන් තමයි මේ ගමට බහින්නේ හරි ඒකට ගමට බහැලා ගමේ පිළිසඳර අපිට පේනවනේ ඒකේ කාලේ මම නාස්ති කරන්නේ නැහැ නමුත් මේ සියලු යාන්ත්‍රණ ඕෆ් වෙනකොට තමයි අත් වශයෙන්ම දැන් ඔය උසාවීදිත් එක්ක කතිකාවට ලක්ුණ එක්තරා වෙලාවක මේ පෝට් සිටි නියුක්ලියර් බෝම්බ්ස් හරි මොනවා හරි රසායනික අවිද්‍රව්‍ය අවි මොනවා හරි ගොඩ බෑවොත් එහෙම නැත්නම් ගේන්නාවොත් මොකද පනතෙන්ම රේගුව ඕෆ් කරලා තිනවා රේගුව ඒ සම්බන්ධයෙන් කටයුත්තක් කරන්නේ නැහැ ත්‍රිවිධ හමුදාවේ යම් සීමා මායිමක් ලකුණු කරලා තියෙනවා එතකොට එවැනි මොහතවල් වලදී මොකද්ද ඔබ ගන්න තීන්දුව නීතිපති වරායට නෑ හම්බන්තොට වරායට නෑ ආවා නෑ ආවා එතකොට ඒව කියලා කට ගන්න උනේ නැහැ හම්බන්තොට වරායට අහම්බෙන් වගේ ආවයි කියලා තමයි කිව්වේ නමුත් ඒව වල පාලනයන් ඒවයි දිසා නැතිය ඒව වල කන්ට්‍රෝලින් පවර් එක මොකක්ද කියලා ඇහුවාම මූණ්ඩ මුණ බලන් හිටියා හරි නීතිපතිවරයා මේ බලනවා ඉතින් මොකද්ද ඒකට කරන්නේ ගොත ගහන එක ඇරෙන්න මම කියන්නේ දැන් මං එන්න වෙන පැත්තකට දැන් එතන පොඩි අනාථභාවයක් තියෙනවා. ඉතින් ඕකෙන්නේ රින් ගන්නේ ඔය කියන හැම ඇමරිකන් ජාතිකයත් ඇමරිකානුවත්
මෙතන යම් හිස් අවකාශයක් තියෙනවා නම් ඒ අවකාශය පාවිච්චි කරගන්න ඒක තමයි වෙන්නේ ඊට පස්සේ ගම සමග පිළිසඳරක් වැඩේ දැන් මේ මට නාමල් කරුණාරත්න සහෝදරයා කියලා ඉන්න අපේ කුරුණෑගල මට බේරෙන්න බෑ මේ වෙලාවේ මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න මේ මේ ගම සමග පිළිසඳරක් එකේදී ඇවිල්ලා ඉඩන් ටික මේ සහෝදරයා කිව්වාගේ පෙන්න ඉඩන් ටික විකුණන වැඩක් මේකේ වෙන්නේ ලොකු කේස් එකක් තියෙනවා බැයිද උසාවියට ගෙනියන්න මං කියන කොට hina වනා විදියට උසාවියට ගෙනියන්න කියලා එයා තර්කයක් මතු කරනවා මොකක්ද දන්නවද දැන් දැන් තියෙනවලු අලි මිනිස් ගැටුමක් නිර්මාණය කරලා අලි මිනිස්සුයි හැපෙනවා එයා කියනවා මෙන්න මේ එකක් දැන් කවදාකවත් අපි පූසබල්ලත් එක්ක ගෙදර විනිය හැපෙනවද නෑ පොඩි ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් හදාගෙන ඉන්නේ ලංකාවේ හරක් මෙච්චර ඉන්නවා හරකුයි මිනිස්සුයි අතර කවදාකවත් ගැටුමක් තියෙනවද හරකුයි මිනිස්සුයි අතර කවදාකවත් ගැටුමක් නෑ මොකද ඒ හැම තැනකදීම ඒ සතාට අයිතිකාරයෙක් ඉන්නවා ඒ සතාට අයිතිකාරයෙක් ඉන්නවා නමුත් දඬුලේන ඉත්තෑවා රිලව වඳුරා අලියා මේ අයගේ අයිතිකාරයා කවුද මේ අයගේ අයිතිකාරයෙක් ඉන්නවා ඒ අයිතිකාරයව කවදාකවත් කතා කරන්නේ නැහැ කිසි කෙනෙක් ඒ අයිතිකාරයා තමයි වනජීවි දෙපාර්තමේන්තුව ඒ අයගේ අයිතිකාරයා තමයි ආණ්ඩුව ඒ අයගේ අයිතිකාරයා තමයි රජය හරිද ඔය කොයි කඩේට වැටුණත් අයිතිකාරයෙක් ඉන්නවා හැබැයි හරක පැනලා ඇන්නොත් හරක පැනලා කුමුරක් පාලු කරොත් අයිතිකාරයා දඩේ ගෙවන්න ඕනේ අපේ ගෙදර හදන බල්ලා පාරමිනියව කෑවහම අපි එකට දීලික්ත වගකීමක් තියෙනවා අපිට වගකීමක් තියෙනවා වල්ලලිය පැනලා පුරවැසියව මරුවට පස්සේ වගකීමක් නැහැ වගකීමක් නැති අයිතිකාරයෙක් නැහැ කියලා හිතාගෙන හැබැයි අයිතිකාරයෙක් ඉන්නවා ඒ අයිතිකාරය අයිතිකාරයාගේ ඩියුටිය කරන්නේ තේරෙනවද ඒක හින්දා යා යෝජනා කරා අනිවාර්යෙන් මේ අලි මිනිස් ගැටුමේ මොකද අලියා කැමැත්තකින් නෙවෙයි ගමට එන්නේ අලියා කැමැත්තකින් නෙවෙයි මේ කියන විදිහට වනේ භූමි වනය නැති වුණාට පස්සේ එතන වෙන ආහාර ප්‍රමාණය ඌට නැහැ අලියට නැහැ අලියා ගමට එනවා කෑම හොයාගෙන එනකොට නොයෙකුත් දුෂ්කරතා වලට මුහුණ දෙනවා අලියා අලියට අර හක්කපටස් එක තියෙනවා අලියාගේ අලියට උල තියෙනවා අලියට වෙඩි තියෙනවා ඔය ඉන්න අලින් භාගයකට කන ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ හරි කන ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ එතකොට අලියා විකෘති වෙලා ඉන්නේ අලියා කැමැත්තකින් ගමට එනව නෙවෙයි ද කුළුවැව හැදෙනවා නම් කැලේ තියෙන කුළුවැව විනාශ වෙලා කුළුවැවේ තමයි අලියා නාන්නේ අලියා කැම ටික හොයාගන්නේ පරිසරයෙන් ඒක අද වනජීවි දෙපාර්තමේන්තුව පැවති රජයන් අහිමි කළා විනාශ කළා ඒක 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 තමන්ගේ සල්ලි හොයන තෝතැන්නක් බවට පත් කරන්. එතකොට ඒකේ වගකීමක් විදියට තමයි මේක කරන්නේ. බැයිද උසාවියේ මෙහෙම සියල්ල වගකීමකට යටත් කරලා අඩු ගානේ ගයිඩ්ලයින්ස් එකක් හරි පාස් කරගන්න. අපි කිව්ව දාම අපේ ප්‍රසිද්ධ නීතිඥවරයෙක් වගේ බාර ආරම්භ තිනවා. අපි ඒ වැඩේත් කරලා බලනවා. ඉතින් ඒකනේ අපිට ප්‍රජාප අපිට කරන්න තියෙන පුළුවන් දේ. සාමාන්‍ය අලි 400ක් මරනකොට අවුරුද්දකට මිනිස්සු 135 140ක් මරනවා. ඒ කියන්නේ අලි 3යි මිනිස්සු 1යි මැරෙන්නේ. මිනිස්සු 1යි මැරෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා. බරපතල ප්‍රශ්නයක්. බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි වෙනස් කෝණකින් අපි ඒක අනිවාර්යයෙන් අපේ සංවාදයේ දැන් එක තැනකට ගේන්නත් එපා වෙලාව නිසා දැන් ඔබට මේ සංවාදයේ එක ඉමකට ගේන්න කොවිඩ් ගැනත් හිතලා ඔබ වෛද්‍යවරයෙක් නිසා සහ මේ පවතින මගේ මුල් යෝජනාව කොවිඩ් මේ පැත්තෙන් මේ පැත්තෙන් කොළඹ වරාය නගරේ මේ මොහොතට අදාළව තව බොහෝ දේවල් වෙන්න නියමිතයි උදේ ගම්මන් පිළ දැන් අර ත්‍රිකුණාමල පැත්තේ මම හිතන්නේ අදානිත් එක පොඩි සෙල්ලමක් දාන හොයාගන්න බෑ තාම මේ මුකුත් ඒ සියල්ල සම්බන්ධයි මේ කතාවට අනිවාර්ය දෙයක් වෙන්න ඕනේ වෙමින් තියෙනවා මොකද්ද ඔබේ යෝජනාව කොවිඩ් අපි අනිවාර්යෙන් පරිසං වෙන්න ඕනේ කියන තර්ක දෙකක් නේ අපේ සමාජ දුරස්ත භාවයේ මුවාවරණ පැලඳීම ඔක්කොම හරි මොකද්ද ඔබේ යෝජනාව කොවිඩ් එක පැත්තක මේ පැත්තේ මේ භූදේශපාලනික අර්බුදේ පක්ෂවලට බෙදිලා අපි හාමුදුරුවරුත් බෙදිලා බෙදලා සම්පූර්ණයෙන්ම එකකට කඩේ යනවා ඕකනේ වෙලා තියෙන අන්තිමට දැන් මොකද්ද අපිට කරන්න පුළුවන් ඔබේ යෝජනාවේ සංවාදයේ තර්කානුකූල තැනකට ගේන්න අපිට ෂණිකව කරන්න පුළුවන් දේවල් ප්‍රමාණයක් අපි මේ වෙලාවේ යෝජනා කරමින් ඉන්නවා දැන් අපිට විශේෂයෙන් කොවිඩ් වගේ දෙයක් මර්ධනය කිරීමේදී චාපා සාමාන්‍ය ජනතාවට වකීමක් තියෙන අතරේම මේකේ යාන්ත්‍රණය මෙහෙවන්න ඕන ආණ්ඩුවම තමයි සාද අපි ජාතික ජන බලවේග හැටියට යම් යෝජනාවලියක් ඉදිරිපත් කළා මෙන්න මේ යෝජනාවට කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියලා. ඒක අපිට ඒක කරන්න පුළුවන් වෙඩි. ඒ වගේ මොනවද යෝජනා 1 2 3 වගේ ප්‍රධාන ටික? එකක් තමයි ඇත්තටම
මේ සම්බන්ධයෙන් දැන් මේ මේ සෞඛ්‍ය අංශ වලට අවශ්‍ය කරන විදිය පහසුකම් ටික දෙන්න. දැන් ඒ අයට ගත්තොත් එහෙම සමහර තැන් වල අවශ්‍ය කරන PPE kit එකවත් නැහැ. හරිද? ඒ ටික ලබා දෙන්න ඕනේ මුලින් මේගොල්ලෝ ශක්තිමත් කරන්න ඕනේ. දෙවෙනි එක තමයි එන්නතේ මේ දෙවනි මාත්‍රාව අඩු ගානේ සෞඛ්‍ය අංශ වලට ඉක්මනට ලබා දෙන්නට ඕන. තුන්වෙනි එක PCR පරීක්ෂණ ප්‍රමාණය වේගවත් කරන්න ඕන. PCR ප්‍රතිඵල ලබා ගැනීම වේගවත් කරන්න ඕන. ඒ වගේම මේ සම්බන්ධයෙන් යම් මේ වසංගත විශේෂඥයින් එකතු කරගත්ත යම් නිශ්චිත ක්‍රමවේදයක් ඉදිරි කාලයට ගොඩනගන්නට ඕන. මේ හිතන හිතන වෙලාවට ඉස්කෝල වහන්න හරි මාකට් වහන්න හරි නෙමෙයි. අපිට දැන් මේක තේරුම් ගන්න පුළුවන්. මොකද මේ දැන් කාටවත් කියන්න බෑ මේ වෛරස් එක වෙනස් වුණා. අපි එක දැනගෙන හිටියේ නෑ. වෛරස් එක වෙනස් වෙනවා. ඒක තමයි ස්වභාවය. හරිද? මේක කොහෙන් හරි මතුවෙන්න පුළුවන්. ඉතින් ලෝකේ දැන් අධ්‍යක්ෂීම් තියෙනවනේ. ඒ අධ්‍යක්ෂීම් අනුව ගොඩනගන්න ඕන විදිය යාන්ත්‍රණයකුත් අපි යෝජනා කරා. හරිද? ඒකට අදාළව. ඊළඟට රට විකිණීම සම්බන්ධව සා මේ රට අපේ රට ඇමරිකන් ඉන්දියන් චීන උගුලට හිර කිරීමට එරෙහිව ඇත්තටම දැන් තිබෙන්නේ මම හිතන්නේ මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හෝ අර කිව්වාගේ පාර්ලිමේන්තුවෙන් එහෙම නැත්නම් විධායකයෙන් කොහොමවත් බෑනේ දැන් තිබෙනවා මේකට මේවත් එක මුහුණ දෙන්න පුළුවන් හැප්පෙන්න පුළුවන් විදිහේ ජනතා බලයක්ම තමයි මේක අවසාන වෙන මුකුත් නැහැ අපි මේ විවිධ දේශපාලන මතවාදයන් තුල විවිධ කාරණා මත බෙදිලා ඉන්න හැබැයි රට පැත්තේ හිට ගන්න. ඇත්ත රට පැත්තේ හිට ගන්න. බොරුවට අර බොරු දේශප්‍රේමී නෙමෙයි. ඇත්ත රට පැත්තේ හිට ගන්න සියලු දේශපාලන පුරවැසි කණ්ඩායම් මේ වෙලාවේදී අවම කොන්දේසි මත එකතු වෙන්නට ඕන. ඒ කියන්නේ මැතිවරණ අභිභවායන යෝජනාවක් නේද මොකද? අනිවාර්යයෙන් දැන් මැතිවරණ වලින් මොනවද කරන්න පුළුවන්? අනිවාර්යයෙන්. මේ මැතිවරණින් පත් කරගත්ත මේ පාර්ලිමේන්තුවක් නෙන්නේ අපි අහනවා විනය ගරුක රටක් හදන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් කරගෙන රටේ විනය හදන්න නෙමෙයි. තමන්ගේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විනය හදාගන්න පුළුවන් වෙලා තිනවද ඒ පොහොට්ටුවේ අපේක්ෂකයාට ජනාධිපතිවරට ඒකවත් බෑ. ඉතින් කොහෙද විනයක් හදාන්නේ? ඉතින් ඒ නිසා දැන් ඕනකම තිබෙන්නේ මේ පාර්ලිමේන්තුව මේ කැබිනට් මණ්ඩලය මේ ආණ්ඩු කියන්නේ ඒ ව්‍යුහය ඉක්මවා ගියපු ජනතා බලයක්. ඇත්තටම ජනතා බලයක් ශක්තිමත් නම් මේ බොහෝ දේවල්ට උත්තර හොයාගන්න පුළුවන්. එතකොට තමයි ආණ්ඩුවකට බල කරන්න පුළුවන්කම ලැබෙන්නේ රයිට්. උඹලා කොවිඩ් ගැන ජනතාවගේ ජීවිත ගැන කල්පනා කරපල්ලා තමන් වටේ ඉන්න ව්‍යාපාරික වල ගැන කල්පනා කරන්න නැතුව තමන්ට ව්‍යාපාරික කළු වලල්ල චෞර වලල්ල මේ තමන්ට මේ වෙලාවේ දිනු කරගන්න බැරි නම් වරාය ගුවන්තොට්ටුපළ දූපත් ඉඩම් අඩුතරමේ මේවා අනාගත වෙනුවෙන් ආරක්ෂා කරපළ කියන බලපෑම කරන්න පුළුවන් වෙන්නේ එහෙම අපේ රටේ මේ වෙලාව කියන්නත් උනේ ඇත්තටම එක ඛේදවාචකයක් තියෙන දැන් අපිටත් තියෙන මේ දුරකතන ඇමතුම් පණිවිඩ අරම මේ වෙන තීරණ එකක් තියෙනවා චාපා මිනිස්සු තමන්ගේ වගකීම කාට හරි බාර දීලා අත පිහදා ගන්න ඉන්නේ ඕගොල්ලෝ මේක කතා කරන ඕගොල්ලෝ තමයි ඉන්නේ අපේ නමවත් කියන්න එපා අපි කිව්වයි කියන්න එපා එහෙම බෑ රටකට පුරවැසි හැටියට නිලධාරීන් පවා ආයතනවල පුරවැසිය හැටියට පුරවැසියා කෙලින් නොහිටියොත් මේ කොන්ත්‍රාත් බාර දීලා මේ වැඩේ කරන්න බෑ JVP එකට බාර දීලා NPP එකට බාර දීලා මාධ්‍ය විදියට ඔබට බාර දීලා අපිට කරන්න පුළුවන් ඩියුටියක් තියෙනවා හැබැයි ඊට වඩා බලවත් පුරවැසියා වගේ කීම අනිවාර්යයි පුරවැසියා කෙලින් ඉන්නවා නම් පුරවැසියා වහල් භාවයට පත් වෙන්නේ නැත්තම් මේ රට මේ රට ඉස්සරහට ගෙනත් පුළුවන් ඉතින් අපි කියන්නේ අන්න ඒ ජනතා බලය කොටනකම ඒක තමයි මේ 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 දැනුවත් කිරීම හරහත් අපි කරන්න උත්සාහ කරන්නේ ජනතාවගේ වගකීම ජනතාවගේ අයිතිවාසිකම් අවබෝධ කරලා දීලා ගේ ජනතාව ශක්තිමත් කරන එක මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දෙන විනිශ්චයකාරවරුන්ටත් කොන්දහයි කරන්න පුළුවන් වෙන්නේ ජනතා බලයකට දැන් ඉතින්ට ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔබ දැන් අද සාකච්ඡාවේ වැදගත්කම තමයි ඔබ දෙපොළ මුෘතිකයෝ දෙන්නේක වෛද්‍යවරයෙක් නීතිඥවරයෙක් පක්ෂ මොනෝ වුණත් වෘත්තිකයන්ට ඔබ කරන යෝජනාවත් මේ වෙලාවේ කරන්න ඕන. දැන් අපි දන්න අපි කියන්නේ ප්‍රොෆෙෂනල්ස් කියලානේ. දැන් බලාගෙන ගියම අන්තිමට මේ ගමේ ඉන්න ඉගෙන ගත්ත නැති සාමාන්‍ය අහිංසක මිනිහටත් වැඩිය පහලට වැටෙන නිකන් තුට්ටු දෙකට විකිනෙන මට්ටමක් ඇවිල්ලා තියෙනවා. ඔබ යෝජනාව. මගේ යෝජනාව තමයි දැන් අපි ජාපා ජනතා බලය ඒකරාශී කරන්න ඕනනේ. ඒ ජනතා බලය ඒකරාශී කරන්න හදනකොට අපිට පේනවා ගැසට් පත්‍රයක්. මොකද්ද ගැසට් පත්‍රයේ තියෙනවා ත්‍රිවිධ හමුදාවට බාර දීලයි කියලා පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආරක්ෂාව. අදාළ ජෙනරාල්වරු පත් කළා. ජෙනරාල්වරු පත් කළා. දේශීය බස්නාහිර පළාතේ දේශීය ජල තීරය පාලනය කරන්නේ ත්‍රිවිධ හමුදාවය කියලා ගැසට් එකේ තියෙනවා. හරිද? ඔන්න පුරවැසියා බලාගෙන ඉන්නවා. පුරුතිකයා බලාගෙන ඉන්නවා. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ මේ රැලි ටිකට අදාළ යෝජනාවල් ටික එක සාකච්ඡා කරගන්න කම්කරුවාගේ අයිතිය පිළිබඳව කතා කරන්න හදනකොට ගැසට්ටුවක් එනවා සියලු රැස්වීම් ඒවා තහනම් කියලා. ඩෙමොක්‍රසි ඉන් ඩේන්ජර්. එතකොට
ප්‍රජාතන්ත්‍රවාදය අර්ථයෙන් ගත්තොත් පොඩි ගැටලුවකට රට මුහුණ දෙමින් යනවායයි කියන තත්ත්වය ඕනෑවට වඩා ඕනෑ තරම් උදාහරණ තියෙනවා සාධාරණ සැකයක් තියෙනවා පාස්කෘපාරය හෙලා දැකලා පෝස්ටරයක් ගැහුවට පස්සේ පොලිස් නිලධාරීන් ඇවිල්ලා කණින් අල්ල ඇදගෙන යනවා නම් පොලිස් නිලධාරියා ඇවිල්ලා පාස්කෘපාරයට අදාළ අපේ කම්පැනි ඉදිරිපත් කරන්න තියෙන පෝස්ටරයකින් ඒ පෝස්ටරේ ඇවිල්ලා පොලිස් නිලධාරියා ගලවනවා නේද අර වෘක නිලධාරියා වෘකයක් එකක් ඇඳගත්ත නිලධාරියා ගලවනවා නේද වෘකයක් වෘක රූපයක් තියෙනවා එතකොට එතෙන්දී අපේ විතරක් නෙමෙයි පල්ලියෙන් ගහ පෝස්ටරෙත් ගලවුවා ඒ විදිහටම එතකොට එතකොට අපිට පොඩි ගැටලුවක් තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළව අපි කියනවා එක දෙයක් චාපා මෙතෙක් ඇතරම මේ වෘත්තිය වේදීන්ට ලොකු වගකීමක් මේකේ තියෙනවා විශේෂයෙන් නීති ශාස්ත්‍රය ගත්තාම අපි ආඩම්බර වෙන්න ඕන මෙවර නීතිඥ සංගමයේ නිලවරණෙන් ආපු සාලිය පිරිස් මහත්තයා අංක එකටම ගිහිල්ලා ඉදිරිපත් වෙලා පෙත්සමත් දැම්මා මේ පෝට් සිටි ව්‍යාපෘතියට එරෙහිව එතකට වෘත්තිකයන්ට ඇත්තටම ලෝයස්ලට 50ක් ආවා වෙනදා පොඩි දෙකට දියාරු ආවේකින් තමයි මොකට හරි ඉදිරිපත් වෙන්නේ ඊට පස්සෙම ලොක්ක ඉදිරිපත් වුණාට පස්සේ එතන ආයි අන්නේක තමයි ඒක මම ඒකේ අලුත් කඩේ උසාවියට නිතර යන කෙනෙක් හැටියට මම දකිනවා ඊට පස්සෙම නීතිඥ ප්‍රජාවේ බය කියන කාරණාව ඒ වස්තු බීජයට අදාළව නැති වෙලා ගියා. ඔව් අපි මේකට එරේ වැඩක් කරන්න ඕන. හෙට දවසේ යෝජනා වෙලා තියෙනවා යෝජනා කරන් තිබුණා නීතිඥවරුන්ගේ ලොකු විරෝධයක් එල්ල කරන්න අලුත් කඩේ. ඒක කරගන්න හම්බුනේ නැහැ මේ කැසට් පත්‍රය නිසා. නැත්තම් ලෝයස්ලගේ ඒ බය ගියා. මම කියන්නේ පාර්ලිමේන්තුවේ ගෙන එන 50 රාශියක් තියෙනවා. ඒව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධයි. හැබැයි අර සීමිත කාලය ඇතුලේ මේව අභියෝග කරගන්න මේ රටේ පුරවැසියෙකුට ශක්තියක් නැහැ. ඒව කරන්න ඕනේ නීතිඥවරු. ඒව නීතිඥ ප්‍රජාව. ඒ විතරක් නෙවෙයි මේ කොවිඩ් මර්ධනයට අදාළව කොවිඩ් කේස් එකට අදාළව අතිමහත් වූ වෛද්‍ය ප්‍රජාවක් ඉස්සරහට ඇවිල්ලා ජනතාව දැනුවත් කළා නිර්භයව ඇත්ත කතාව මේක රට වහනවා නම් වැසිය යුතුයි කියන දේ නිර්භයව කියලා ඒකට අදාළ තීන්දුව තීරණ ගන්න ඕන. දේශපාලන අධිකාරියට ඒ තීන්දුව තීරණේ ගන්න ඉඩ හරිනවයි කියන එක අඩු ගානේ ජනතාවට සත්‍ය දැනගන්නවත් ඒ ඉදිරිපත් අර ඇමතිණිය කිව්වනම් අපේ යෝජනාව පරාද වුණා කියලා අඩු ගානේ ඇයටත් මොකක් හරි ශක්තියක් තියලා තියෙන වෛද්‍ය වෘත්තිකයෙක් විදිහට. නමුත් වෘත්තිකයෝ අද දවසේ මේ සහ ඇය කිව්වා මේ තවත් රූපවාහිනී වැඩසටහනක අතර මට යම් හැඟීමක් ආවා ගැන ඇය කිව්වා ඉදිරියේදී තීරණය කරනවා කියලා දේශපාලනය තුළ ඉන්නවද නැද්ද කියලා. ඒ ප්‍රකාශෙත් පොඩි හයියක් තියෙනවා. ඇයට ගරුත්වයක් හැටියට මම කියන්නම් මේ කොවිඩ් වසංගතයේදී වෛද්‍ය විද්‍යාව ප්‍රමුඛ කරගෙන තමන්ගේ ශේෂ්ඨ ගරුත්වයක් හැටියට වැඩ කරපු කෙනෙක් තමයි සුදර්ශන ප්‍රාන්තුල. අනිවාර්යයෙන්ම එකඟයි. ධම්මික බණ්ඩාරගේ පැණි ඉදිරියේ ඇයි ටිකක් කෙලින්ට ගලින් කෙලින්ට ගත්තා. එතකොට මේව ගත්තට පස්සේ අවසානයේට කියන්න තියෙන්නේ අතරම මේ වෘත්තිකයෝ තමයි මේ සමාජයට වෘත්තිකයෝ විශේෂයෙන්ම වෘත්තිකයෝ තමන්ගේ ඩියුටිය වෘත්තිකයෝ තමයි මේ සමාජයට අනුතුරුභාවය මොනවහරි තියෙනවන් දෙයක් අත්වශයෙන්ම කියා ගන්න ඕනේ. ඒකින්ද අර හැංගිලා කියන වෙන්නේ මචං මේක ගිහිල්ලා කියපන්. අනුර සහෝදරයට කියන්න මේක කියන්නේ මගේ නම කියන්න එපා. මම පොඩ්ඩක් පැත්තකට ඉන්නන අපේ පවුල සම්බන්ධ ගැටලුවක් තියෙනවා. මේවා අපි හැමෝට අපිත් අම්මා තාත්තගේ උකුලේ හැදිලා අපිත් ඒ වගකීම් තියෙන අය. නමුත් අපි මේ වැඩේ කරන්නේ මේ රට වෙනුවෙන්. අර පීචන් තනින් එළියට එන්නවා. මං කියන්නේ ඒ එක හෝ ඒ තින එකෙන් පොඩ්ඩක් එළියට આવොත් තමයි පාලකයවුවත් දැනගන්නේ. ඒකෙන් තමයි අපිට නැගෙනහිර ජැටියේ අරගලයේ හරි සිරාණි බණ්ඩාරනායක අරගලයේ හරි ඔය කියන විශ්වවිද්‍යාල ගැටලුව හරි ජයග්‍රහණය කරන්න පුළුවන් උනේ ඒ පීල්ලෙන් පැන අපි මන් දන්නවා රංගවල සහෝදරයා අපේ තීරණය කරා. මේකේ ඇත්ත වශයෙන්ම මාරාන්තික උපවාසයේ ඔහු ජීවිතේ නැති කරගන්නවා කියන තැනට ඔහු ගියා. ගිහිල්ලා ඔහුගේ වෛද්‍ය ශිෂ්‍යාවේ දෙන්නට දුවට පුතාට කියලා ආවේ මේක මං කෙලින් ගත්ත තීන්දුවක් රට වෙනුවෙන් මම ඒ තීරණේ ඉන්නේ කියලා අශෝක සපුමල් රංගවල ඔහුගේ දරුවෝ දෙන්න වෛද්‍ය ශිෂ්‍යාවේ දෙන්නේ ඒ වෛද්‍ය සටනේදී කෙලින් හිටගත්ත නිසා තමයි මොකක් හරි කරගන්න පුළුවන් වුණේ මං කියන්නේ ඔක්කොටම බැරි වෙයි නමුත් අඩු ගානේ කීප දිනෙකට හරි මේ වෘත්තික වේදින්ට තමන්ගේ ඉන්න තැනින් පොඩ්ඩක් හරි ඉස්සරහට ඇවිල්ලා පය තියා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් මං හිතන්නේ මේ රට මීට වඩා වෙනස් තත්යකට ගන්න පුළුවන් කියලා. අපේ සංවාදය පටන් ගත්ත විතරයි
අපි තවදුරටත් කතා කරනවා පක්ෂවලින් එළියට ඇවිල්ලා පක්ෂවල ඉන්න ගමන් තමන්ගේ පක්ෂයේ ඉන්න ගමන් සියලු විවේචන චෝදනා සියල්ලම පරස්පරතා එසේ තිබියදී එක පැත්තකින් කොවිඩ් අනිත් පැත්තෙන් ජියෝපොලිටිකල් ඒ කියන්නේ භූදේශපාලනික ආක්‍රමණයක් තියෙන රටවල් තුනක මේ සඳහා රට වෙනුවෙන් හිට ගන්න හැටි අපි දැන් සාකච්ඡා කරන්න ඕන හෙට පමා වැඩි විය හැකි ඔබට ජය නිදහස් සංවාද වැඩමුළු පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ස් පාටි පොලිටික්ස්